मधुनी यहाँ पर चेतना व कटु पीड़ित में प्रतिशतान आरंभ करांद अपी आदास करे हम कहें कुम विमुक्ति विमुक्ति ज्ञान दर्शन यथाभूत ज्ञान दर्शन तम तमंग विषय लबा गट अवश्य एक निशा मे बलापुर अद अपे उपदेश अड़पाड़ना अदान मे अवस्था आरंभ कर नमुस बहु पीड़ा कापीलती निशा यट उदे अभी हीलदान पास ये वेड़सटान संपूर्ण वेड़सटान पूर्ण से आरंभ करना एनिशा अद मे पीड़ित रसिला इन निशा मेतन इन निशा ये सामुदायिक मंडल कमेतानु अनुमतियानु दें धर्म साहगच्छावन तमा कल्पना करती धर्म साहगच्छावक अभी धनगति दे धनगणीम करो भावनावकृति करो न मे धनगति दे दखगन करगत दे करगन इंसा धनगणीम एका करगणीम तवेका मे दिख व्यंग व्यंग हेम कनिक्म भावनावक्रन मगबल लबनट मे तमंगे हितेतियन किरेस अहिंकल्ला अस्कल्ला शुद्ध पवित्र करगन्नट कटियुतु करन हेम कनिक्म पलमुकोटम यम यम करुणु दनगन्नु एवा प्रश्न करला विचारला साक्षात्कार करला नोयकुत आकारें दनगन्न पुलुवन पोत केवल दनगन्न पुलुवन तव नोयकुत आकारें सुतमे ज्ञानी लबागन दनगन्न पुलुवन नमुत साक्षात्कार करीमें परतो घोषिक प्रत्येकुत लभिनो जिंग एक निशा मम आराधना करना ओनेम पिंगतुकुट अपे गरुतर स्वामी महानशिलागिन अवसराय ये स्वामी महानशिला तक महानायक हम जो ऐतलु ये सियलुम स्वामी महानशिलागे एवगे मेनी महानशिलागिन मम इल्ला सुचिनवा यम किसी प्रश्न तीनानम इदिरिपत करान केला मे सियलु पिंगतुंगे तम तमंगे दनीम संदा मे प्रश्न अपि साहगच्छावा मे मम कियन दे मम कियन आकारेम पिलिगणीमट किसी दे अवश्य न तमंटात मनसक् तमंटात मिनी करन पुलुवा कल्पना करन पुलुवा मे कियन दे निशा यहापतक वेनवनम तमंटात अनुंटात मे करन दे निशा यहापतक वेनवनम तमंटात अनुंटात ए किरीमें मिदी निदास वेनवा विमुक्ति पत् वेनवा निवेनवा एक यहापत एवागेम तमं करन दे कियन दे हितन दे वैरदीना तमंट हो अनुंट हो दिपक्षेतम हो अयापतक वेनवना एक उलुवंतर नोकर इंदियो एक काटक यहापत ए निशा मे कलयुतु दे अपि करणीय धर्म कियला कियनो नोकलयुतु दे अकरणीय धर्म कियला कियनो ए निशा मे कलयुतु दे ता नोकलयुतु दे तमंगे हितट वर्तमान मोहते मे वर्तमान मोहत तुल पैमिनेन देवा दें पैकट इसला विनाडियकट इसला विनाडी पाकट इसला दावसकट इसला तमंगे हितट अरमुनु देवाल अरमुनु ऊ देवाल අතීතයට ගිහිල්ලා ඒ වගේම ඉදිරියට අරමුණු වෙන්න තියෙන දේවල් නූපන් අනාගතය ඒ නිසා ඒවා අපිට වෙනස් කරන්න අවශ්‍යත් නැහැ පුළුවන්කමකුත් නැහැ වැඩකුත් නැහැ කරගන්න ඕන මේ වර්තමාන මොහොත තුල තමන්ගේ හිතට අරමුණු වෙන අරමුණ පැහැදිලිව පිළිසිදුව නිවැරදිව තමන් විසින් දැනගන්න ඕන ඒ දැනගැනීම अत्यावश्याय मे मार्गचर्या यदिन्नट मे आर्य पर्यशन करान्नट इतिंग एनिसा
ඒතඳා ප්‍රශ්න කිරීම සාකච්ඡා කිරීම බොහොම වැදගත් ඉතින් ඒක නිසා අපි මේ සියලුම පින්වතුන්ගෙන් විශේෂයෙන්ම අපේ ගෞරවනීය මහානායක හාමුදුරුවෝ ඇතුළු අනිකුත් ස්වාමීන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වෙනවා ඉල්ලීමක් කරනවා හැකි හැම අවස්ථාවකම අපි මේ දහම් කරුණු ගැන ප්‍රශ්න විචාරයි කියලා ප්‍රශ්න මතු කරයි කියලා ඒ ප්‍රශ්න වලට පුළුවන් තරම් නිවැරදි පිළිතුරු දෙන්නට සපයන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා දැන් විවෘතයි ඕනෑම කෙනෙකුට නිවහල්ව නිදහස හිටලා තමන්ට තියෙන ප්‍රශ්නේ බොළඳ ප්‍රශ්නයක් කියලා හිතන්න එපා. ඕන කෙනෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ප්‍රශ්නයක් විමසලා විචාරලා ඉදිරිපත් කරන්න පුළුවන්. භාවනාවට අදාළ දේවල් උනත් ප්‍රශ්නයක් නැහැ. තව තියෙනවා බොහොම දේවල්. කර්මය, ධර්මය, පංචස්කන්ධය, දෝතාවේ, ත්‍රිපරිවට්ටය, සංදේශනාව, පටිච්චසමුප්පාද ධර්මය මේ ඔක්කොම බුද්ධ දේශනාවේ ධර්මය. ඒ ඕනම දෙයකට අදාළ ඕන කර්මයක් කර්ම කාරණයක් ආන්න පුළුවන්. අපිට ප්‍රශ්න අසන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. මා හිතන හැටියට මේ බිබිල වෙල්ලස්සේ ඉන්න පිරිස තමයි ඔබ වහන්සේගේ දහම 90%ක්ම ශ්‍රවණය කරපු, ඒ වගේම බලපු, පරිශන කරපු පිරිස මේ බිබිල වෙල්ලස්සේ දැන්ට ඉන්නේ. ඒ නිසා මා හිතනවා බොහෝ දෙනාට ප්‍රශ්න ගැටලු නැතුව ඇති කියලා තමයි මගේ විශ්වාසය. කෙසේ වෙතත් අපිට යම් යම් කරුණු කාරණා අපිට අහන්න සමහරක් අවස්ථාවල් තිබෙනවා. ඒ නිසා මේ මම මේ අහන එක දැන් මම බලාපොරොත්තු වෙන්නේ මේ දැන් වහන්සේ ද්වේතාවේ පිළිබඳව ධර්ම දේශනාවක් කරලා තිබෙනවා. එතකොට ඒ ධර්ම දේශනාවේදී අපි දැන් බුදුහාමුදුරෝ දේශනා කරපු අද්වේමේ දිකේ අන්ත පබ්බජිතේ නැසේවි තබ්බන් කියපු එකත් ඒකමද දෙතාවේ කියන්නේ. ඊළඟට අනිත් එක තමයි දෙතාවෙන් පස්සේ අපි මධ්‍යයට එනවා. දැන් අපි රේඛාවක් ගැහුවොත් තමයි රේඛාවේ තියෙන අන්ත දෙකක් සාපේක්ෂතාවාදී. ඒ අන්ත දෙක අතහැරියාට පස්සේ කියන්නේ අතහැරීමෙන් අපි මධ්‍යගත කියන්නේ ඒ දෙතාවේ අතහැරියම මධ්‍යයට එනවා. එතකොට මේ මධ්‍යයට ආවට පස්සේ මධ්‍ය අතහරින ක්‍රමවේදයේ කුමක්ද කියන එක තමයි මට දැන ගැනීමට අවශ්‍යතාවය. ඔව් බොහොම හොඳ ප්‍රශ්නයක්. දැන් බුදුහාමුදුරුව මේ පිළිබඳව පැහැදිලිව පිළිසිදුව දේශනා කරලා තියෙන සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. ඒ සූත්‍රය පිළිබඳව මම බොහොම විග්‍රහ සහිතව පැයක දෙකක දෙකහමාරක ධර්ම දේශනාවක් සහ සාකච්ඡාවක් බොහොම ඉක්මනින්ම හෙට අනිද්දාම හෙටම වගේ කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් දැන් පොඩි හැඳින්වීමක් විතරක් කරනවා. මේ ද්වතාවය කියන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරුව කිව්වා. කාය සමාචාරම් පහං භික්කවේ දුවිදේනම් වදාමි සේවිතබ්බා අසේවිතබ්බා. එවගේම වචී සමාචාරම් පහං භික්කවේ දුවිදේනම් වදාමි සේවිතබ්බා අසේවිතබ්බා. මනෝ සමාචාරම් පහං භික්කවේ දුවිදේනම් වදාමි සේවිතබ්බා අසේවිතබ්බා. එවගේම සඤ්ඤා පටිලාභම් පහං භික්කවේ දුවිදේනම් වදාමි සේවිතබ්බා අසීවිතබ්බා. චිත්තෝපපාදම් පහං භික්කවේ දුවිදේනම් වදාමි සේවිතබ්බා අසීවිතබ්බා.
අත්තභාව පටිලාභම් පහං භික්කවේ ද්විදේනං වදාමි සේවිතබ්බා අසේවිතබ්බා. මෙහෙම සේවිතබ්බා අසේවිතබ්බා කියලා සූත්‍රයක් මජ්ඣිම නිකායේ ආනාපාන සති සූත්‍රයට පෙර බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මේ සූත්‍රය කියන්නේ මිනිහෙක් කැටියට මනසක් තියෙන පුද්ගලයෙක් කැටියට තමන්ගේ පරිමුඛයට ප්‍රතිමුඛයට පරිමුඛං සතින් උපට්ඨපිට්වා ප්‍රතිමුඛයට අරමුණු වන වර්තමාන මොහොත තුළ සියලුම දේ දෙපැත්තකට බෙදලා බලන්න ඕන. දෙපැත්තකට බෙදලා බලලා අපි පහත විය යුතු දේ එහෙම නැත්නම් භාවිතා නොකර අත්හැරිය යුතු දේ කොටසක් තියෙනවා. ඒ භාවිතා නොකර අත්හැරිය යුතු දේ අත්හැරීමෙන් මේ හිත පිරිසිදු වෙනවා. ඒ වගේම භාවිතා කළ යුතු කොටසක් පැහැදිලිව පිරිසිදුව තියෙනවා. භාවිතා කළ යුතු දේ භාවිතා කිරීමෙන් හිත පිරිසිදු වෙනවා. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් හිත කිලුටු වෙච්ච හිත පිරිසිදු වෙනවා. බෙරලා පිරිසිදු කරලා ගන්න පුළුවන්කම. දැන් අර අත්හැරිය යුතු දේ භාවිතා නොකළ යුතු දේ අකරණීය ධර්ම හැටියට හැම තැනකදීම පෙනලා තියෙන්නේ. මේ කෙලෙස් සිතක් අලුතෙන් උපදින නිර්මාණය වෙන සකස් වෙන ධර්මතාවය. ඒවට කියනවා කර්ම කියලා. ඒ නිසා යම් කිසි ආකාරයට මේ සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රය විග්‍රහ සහිතව විස්තර සහිතව දේශනා කරනකොට තේරුම් ගන්න පුළුවන් වෙයි. අපි මේ සේවිතබ්බා අසේවිතබ්බා එහෙම නැත්නම් ආනපාන අස්සපස්ස එහෙම නැත්නම් භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං මේක ද්වතාවේ. බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ බුද්ධ දේශනාවේ ඕනෑම වචනක ඕනෑම පද පේදියක ද්වතාවයක් තියෙනවා. ඒක සුව අසුව ධර්ම කියලා හැම තැනකටම යොදන්න පුළුවන් ධර්මතාවයක්. සුව ධර්මය අසුව ධර්ම. මේක මේ පස්සේ 84000 කරගත්තට මේක සුව අසුව කියන ද්වතාවයේ තේරුම් ගත්තට පස්සේ මේක කෙලවරක් නැතුව හිතට එන ඕනෑම අරමුණකට අර වචී සමාචාරම් පහන් කාය සමාචාරම් පහන් මනෝ සමාචාරම් පහන් දිට්ඨි පටිලාභම් පහන් චිත්ත පටිලාභම් පහන් චිතුපාදම් පහන් සංඥා පටිලාභම් පහන් අර මේ ආදී කොට ඇත්තා වූ මේ කියපු පියවර හතේම ආකාර හතෙම තමන්ගේ හිතට අරමුණ ඕනෑම වැරදි අරමුණක්. වැරදි අරමුණ කියන්නේ රාගය ද්වේෂය මෝහය සහිත වූ අරමුණක්. වැරදි රාගය ද්වේෂය මෝහය හිතෙන් අත්හරින ඕනෑම අරමුණක් හරි අනුගමනය කළ යුතුයි, භාවිතා කළ යුතුයි, ආන කළ යුතුයි. ඒ අනුව අපි මේ අන්ත දෙකටම බැඳින්නේ නැතුව අන්ත දෙකෙන්ම සදාටම සහමුලින්ම මිදී නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. මේකේ තවත් මේ ද්වතාවය විග්‍රහ කරනවා නම් බුද්ධ දේශනාවේ ඕනෑම ධර්මකාරණයක් දෙපැත්තක් තියෙනවා. දැන් ඉච්ඡ කියන්නේ කැමැත්ත. කැමැත්තේ ද්වතාවේ දෙපැත්ත ඉච්ඡ නිච්ච වුණොත් තමයි සංකාරයක් වෙන්නේ. දුකට හේතු වෙන්නේ රාගය ද්වේෂය මෝහයෙන් පුද්ගලයෙක් කටයුතු කරන්නේ ඉච්ඡ නිච්ච වුණා. මේ නිච්ච කියන වචනේ අනිත් පැත්ත ද්වතාවය න ඉච්ඡ කියන එක අපිට මාගදී භාෂාවේ භාෂා ව්‍යවහාරයට අනුව න ඉච්ඡ කියන්න බෑ. ඒක අනිච්ඡ කියලා කියන්න වෙනවා. ඒ අනුව තමයි මේ නිච්ඡ අනිච්ඡ කියලා උනේ. න ඉච්ඡ කියන එක තමයි ඔය අනිත්‍ය කියලා විග්‍රහ කළේ. එනිසා හැම තැනකම මේ මාගදී භාෂාවේ දුක්ඛ සුඛ
එකක් දෙපැත්ත අත්ත අනත්ත එකක් දෙපැත්ත ඒ වගේම නිබ්බිදා අභිනන්දනයෙන් බැඳෙනවා ඒ බැඳුම් දෙයින් මිදී නිදහස් වෙනවා ඒ වගේම රාග විරාග රාග විරාග කිරීම තමයි නිවන් මාර්ගය මේ දෙපැත්ත ඒ නිසා රෝධ නිරෝධ කිරීම තමයි දෙපැත්ත නිවන් මාර්ගය මේ උපාදානය කරගත්ත පංචස්කන්ධය පටි නිසග්ග කිරීම තමයි එහෙම නැත්නම් මේ අපි පටි ඉච්ච වෙලා උපාදානය කරගත්තදී පටි නිසග්ග කිරීම තමයි ඔසග්ග පරිණාමය ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ හැම තැනකම හැම දෙයකම බුදුහාමුදුරුව ඕනෑම සූත්‍රයක් ගත්තොත් ඒ සූත්‍රයේ හැම තැනකදීම දෙපැත්තක් කියලා තියෙනවා එහෙම නැත්නම් දෙපැත්ත අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට යම් විග්‍රහයක් උපමා සහිතව කරලා තියෙනවා ඒ නිසා බුද්ධ දේශනාවේ එක තැනක දෙපලක තුන්පලක නෙමෙයි හැම තැනකම මේ ද්වතාවය කියන ධර්මතාවය දෙපැත්ත විග්‍රහ කරලා තියෙන බව තේරුම් ගත යුතුයි පැවැත්ම සඳහා අපේ නිවන සඳහා මේකේ පැවැත්ම එකක් නිවන අපවැත්ම ඒ නිසා පැවැත්ම තුලයි දුක තියෙන්නේ අපවැත්ම තුල සැප තියෙන්නේ ඒ නිසා පැවැත්ම තමයි රාගය ද්වේෂය මෝහය විතරාගී විතදේශී විත මොහී තම අපපටිවත්යන් කියලා පැවැත්ම අවසන් කියලා මේ විග්‍රහ කළේ. ඉතින් ඒක නිසා ඕනෑම වචනයකට ඕනෑම තැනකට ඕනෑම ධර්මතාවයකට ඕනෑම නියාම ධර්මයකට මේ ද්වතාවය යොදන්න පුළුවන් යොදා ගන්න පුළුවන් තමන් විසින් මේ ද්වතාවය තමා තුලින් දකින්න. තමන්ගේ හිතට අරමුණක් ආවම මේක දෙපැත්තක් තියෙනවා. එක කරණීය එක්කෝ ආකරණය එක්කෝ ආන එක්කෝ පාන එක්කෝ අස්ස එක්කෝ පස්ස එක්කෝ සේවිතබ්බා එක්කෝ අසේවිතබ්බා ඒ වගේම බුද්ධ දේශනාව කැටි කරලා තියෙන ගාථාවක් තියෙනවා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පද මේ දෙපැත්ත ඒ නිසා තමයි සොචිත්තය හරියෝ දපන තමන්ගේ චිත්ත පූර්ණ වශයෙන් දපණය වෙන පාලනය සමතේටපත් වෙන මජ්ක්‍ධිමා පටිපදාවට වැටෙන ඒ නිසා මැද ඉතුරු වෙන දෙයක් කෙස් ගහකවත් දෙයක් නැහැ ඔය දෙපැත්ත සාමුනිම දෙපැත්ත අයින් කරලා ආවහම මැද කෙස් ගහක් ඉතුරු වෙනවා නම් ඒ කෙස් ගහත් එක්ක මේ පැත්තට එන්න ඕන එක්ක මේ පැත්තට එන්න ඕන මේ බව බාහ්‍ය ධාරී සූත්‍රයේ කියලා තියෙනවා නෙව ඉද න හුරං න උබේ මාන්තරේ දුක්ඛ කංසං දුක්ඛ කන්දස අහෝසීති කියලා ඉතින් ඒක නිසා මැද ශේෂයක්වත් ඉතුරු වෙනවා නම් ඒක ඔය එක පැත්තකට යන්න ඕන එක්ක අර ප්‍රිය පැත්තට එක්ක අප්‍රිය පැත්තට ඒ නිසා මේ මධ්‍යමා ප්‍රතිපදා කියන්නේ මෙන්න මේ ශේෂයක්වත් ඉතුරු නොවි ඔය අන්ත දෙක උභය අන්තයේ අනුපගම මේ කියපු තත්වයෙන් මිදී නිදහස් වීම ඒ අනුව මේ ද්වතාවය හරියටියට දැනගත්තා නම් ඕනෑම කෙනෙකුට මජ්ක්‍ධිමා පටිපදා කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන් බව තේරුම් ගන්න ඕන මේක ධම්මං සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය සහ තව නොයෙකුත් ත්‍රිපිටකයේ තියෙන මේ භාවනාවට එහෙම නැත්නම් මේ මාර්ගචරියාවට අදාළ වන්නා වූ දේවල් මේ සතිය තුළ හිට ඉඳන් පැහැදිලි කරලා පිරිසිදුව මේ දැනගත යුතු දේ සහ කරගත යුතු දේ පැහැදිලි කරන්න විග්‍රහ කරන්න විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. දෙපැත්තක් තියෙනවා හැමද එක්ක ලෝකේ එක්ක අලෝක. ලෝකේ කියන්නේ රාග දේශ මොහ අලෝක කියන්නේ විතරාගී විතදේශී විතමෝහි අර ලෝක අඳුරෙන් රාග අඳුර ද්වේෂ අඳුර මෝහ අඳුරෙන් මිදී නිදහස් වීම අලෝක රාගේ අඳුර ද්වේෂ අඳුර මෝහ අඳුර තුනේ එකතු කරාම ලෝක. ලෝක තමයි පැවැත්ම අලෝක තමයි නිවන. වහන්සේ වහන්සේ නම් මම අහලා තිබුණා දැකලා නැහැ. ධිත්තේට අමතරව චිත්තේ පිළිබඳව යම් යම් පොතපත මම දැකලා තියෙනවා ලියලා තියෙනවා ස්වාමින් වහන්සේලා.
උභාන්සේගේ මම ධර්ම දේශනාවලදී සහ පොත්පතෙන් දැක්කේ ditthේ පමණයි ditthේ නමුත් චිත්තය පිළිබඳව සමහරක් ස්වාමීන් වහන්සේලා දේශනා කරලා තියෙනවා මේ චිත්තය කියන එක පිළිබඳව ඒ තරම් මට අවබෝධයක් නැහැ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න දැන් චිත්ත කියන්නේ ඇත්ත වශයෙන්ම ඔය ඡයන්න කියලා අකුරකින් තමයි මේ චිත්තය කියන එක විග්‍රහ කරන්නේ චක්කුංච පටිච්ච රූපේච්ච ත්‍රිත්වය ත්‍රිත්වය කියන එකේ තියෙනවා ත්‍රිත්වය චිත්තය නෙමෙයි ත්‍රිත්වය කියන එක තියෙනවා හැම දෙයකම ද්වතාවේ දැක්කට පස්සේ තුන්වෙනි පැත්තකුත් තියෙනවා ත්‍රිපරි වට්ටයක් තියෙනවා ඒක ද්වතාවේ දකින්න ඕන ත්‍රිපරි වට්ටය දකින්න දැන් අපි උදාහරණයක් හැටියට ත්‍රිජ කය මේ භවයක් පමණ වූ ශරීර කූඩුවේ අපිට තේරුම් ගන්න බැරි වුණාට ඔය කියන කයවල් තුනක් තියෙනවා කයවල් තුනක් තියෙනවා එකක් මේ මස්ලේ ඇටනාඩ සහිත වූ කරජ කය එකක් මේ කෙලෙස් ගති තැන්පත් වෙන මුල් බෑ ගන්න මැරෙන්නේ නැති අරහත් තුනක් මේ අහෝසිවන්නේ නැති ක්‍රියාත්මක වන මනෝමය කායක් තියෙනවා තුන්වෙනි එක ඔය දෙක සම්බන්ධ කරලා කූරු හදන චිත්තජ කය කියන කයක් තියෙනවා එතකොට කුරා කුහුඹියාගේ පටන් මිනිස්සු බුදුහාමුදුරුව මහා බ්‍රහ්මයා සක්‍ර දේවේන්ද්‍ර දෙවි දේවතාව බ්‍රහ්මයෝ භූතයෝ පෙරේතයෝ හැම කෙනෙකුටම ත්‍රිජ කයක් තියෙනවා කරජකය අපිට මස්ලේ ඇටනහර සහිත වූ ඕලාරික කය භූතයන්ට පෙරේතයන්ට දෙවියන්ට දේවතාවුන්ට බ්‍රහ්මයන්ට මේ සුමත වූ ඕලාරික නො වූ සියුම් කයක් තියෙනවා එකක් කරජකය ඒ වගේම මේ කරජකය අධ්‍යාත්මය තුළ නොමැරෙන දිගින් දිගටම මේ පැවැත්ම පවත්වාගෙන යන මනෝමය කාය කියන එකකුත් තියෙනවා ඒ වගේම ওই මනෝමය කාය තුල කෙලෙස් පොදියක් තියෙනවා නම් කෙලෙස් බීජ තියෙනවා නම් භව කියන මේ වචනේ විග්‍රහ කරපු බීජ තියෙනවා නම් අර චිත්තජ කාය තියෙන තාක්කල් ওই මනෝමය කායේ පැවැත්ම පවත්වාගෙන යාම සඳහා පංචස්කන්ධයේ උපාදානය කරගෙන එකෝලාරිකයක් එක්කෝ සියුම් කයක් අපිට නොපෙනෙන කයක් ධාතු නොවන කයක් ගති සහිත වූ කයක් සකස් කරගන්න පුළුවන් ඒ නිසා කුරා ගෝම්බියාගේ මිනිහෙකුගේත් මිනිසෙකුගේත් දෙවියෙකුගේත් භූතයෙකුගේත් හැම කෙනෙකුගේම මේ කයවල් තුනක් තියෙනවා කර්ජකය මනෝමය කය චිත්තජ කය මේ කර්ජ කය තමයි අපි මේ මම මගේ මට කියලා ඒතන් මම ඒසෝවාමස්මි ඒසෝමේ අත්තාති කියලා දකින්න පුළුවන්කම තියෙන්නේ මේ කර්ජකය පමණයි අනික් අයවල් කාටවත් මේ ධර්ම අවබෝධයක් ලැබෙනකම් මේ ධර්ම මාර්ගයේ යනකම් දකින්න පුළුවන්කමක් නැහැ හැබැයි මේ කර්ජකය දැන් අපි හොඳට උදාහරණයක් ගමු පුද්ගලයෙක් මැරෙනවා මැරුණට පස්සේ මේ ඇහ කන නාසය දිවකය මන මේ කියන ඔක්කොම තියෙනවා මේ කියන ශරීර කූඩුව සම්පූර්ණයෙන්ම තියෙනවා හැබැයි අර මනෝමය කය අර ශක්තිය අර වේගය අර ආවේගය ඔතන නැහැ අර මනෝමය කය එතනින් නිකුත් වෙලා ඒ මනෝමය කය තුල අපි මේ එකතු කරගත්ත අර ඕලාරික කොටස අර කූඩුව ආගන්න එකතු කරගත්ත පංචස්කන්ධය උපාදානය කරගත්ත එතන නෑ හැබැයි ওই පංචස්කන්ධය උපාදානය කරගන්නට උපකාර වූ ගති තුනක් තියෙනවා රාග ගතිය ద్వේෂ ගතිය මෝහ ගතිය ඒ ගති තුන තියෙන තාක්කල් අර මනෝමය කය තුල මේ කර්ම බීජ තව අලුතෙන් කයක් නිර්මාණය කිරීමේ හැකියාව ශක්තිය තියෙන නිසා අර චිත්තජකය ප්‍රයෝජනයට අරගෙන අර මනෝමය කයට පැවැත්මක් සඳහා අලුතෙන් කර්ජකයක් කූඩුවක්
සකස් කරගන්න. ඒකනි කිව්වේ අර ඔය අනේක ජාති සංසාරෙන් ගාතාවේ මේ කූඩුව හදන වඩුව දැක්කා කියලා. ඒ කූඩුව හදන වඩුව තමයි මෙන්න මේ මනෝමය කය කාය තුල කියන මනෝමය කාය තුල ඉන්න තියෙන ඔය කියන ශක්තිය ඔය කියන සම්ප්‍රායික ශක්තිය. ඉතින් ඒක නිසා මේක හැම කෙනෙක්ම මේ මැරෙන්නේ අපි සම්මත වශයෙන් දකින්නේ මේ කර්ජිකය. අපි මේ කර්ජිකය මැරෙන එක ගැන විතරයි කල්පනා කරන්නේ. නමුත් මේ මනෝ මේකය කිසි කෙනෙකුගේ මැරෙන්නේ නැහැ. මරන්න බෑ. බුද්ධත්වයට පත් වූ බුදුපියාණන් වහන්සේගේ අරහත්ත්වයට පත් වූ අරහතුන් වහන්සේගේ ඔය කියන මනෝමය කාය තියෙනවා. එකම වැඩේ අරහත්ත්වයට පත් වූ අරහතුන් වහන්සේගේ බුදුපියාණන් වහන්සේගේ පසේ බුදුපියාණන් වහන්සේගේ මේ කර්ජ කාමේ කර්මජ කය මනෝමය කය එකම කෙලෙස් බීජයක්වත් යලි පැලවෙන්නට පුළුවන් ශක්තියක් සහිත වූ කිසිම කෙලෙස් බීජයක් ශේෂයක්වත් ඉතුරු වෙලා නැහැ. එහෙම නැත්නම් අනුසය එකක්වත් හටගන්නට අවශ්‍ය ශක්තියක් ඇත්තේ නැහැ. ඒ නිසා සියලු අනුසය න අනුසේති කරපු ඒ අරහතුන් වහන්සේගේ මනෝමය කය තියෙනවා. මනෝමය කයේ කෙලෙස් බීජ ශේෂයක්වත් නැහැ. මනෝමය කයේ කෙලෙස් බීජ නැත්නම් ඒ අරහතුන් වහන්සේගේ පැවැත්ම එතනින් අවසානයි. අපවැත්ම. ඒ නිසා ඒ අපවැත්ම සිද්ධ වෙන්නේ මේ මනෝමය කයේ කිසිම කෙලෙස් බීජක් අලුතෙන් සකස් කරන්නේත් නැහැ. ඒක රතන සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. කීනම් පුරාණං නවං නත්ති සම්භවං විරක්ත චිත්තේ ආයතිකේ බවස්මි. තේ කීන බීජ තුන් ආකාරයක් තියෙනවා. මේ බීජ සාමුලින්ම කපා හැරිය ආකාර තුනක්. කීනම් පුරාණ පුරාණ කිව්වේ අතීතයේ සකස් කරපු ඔය ගති බීජ අර රාග ද්වේෂ මෝහ කියන කෙලෙස් බීජ එකක්වත් දැන් ඉතුරු වෙලා නැහැ. ඒ සියලුම දේ හිතෙන් අයින් කළා. හිත නිදහස් කරගෙන අනුසය උපදින්න. ඒ වගේම නවං නත්ති සම්භවං. නවං කියන්නේ අලුතෙන්, නත්ති කියන්නේ නැවැත්තුවා, සම්භවං කියන්නේ අර භව බීජ සකස් කිරීම, අලුතෙන් සකස් කිරීම සහ මුලින්ම නැවැත්තුවා. දැන් අතීතයේ හදාගත්ත කෙලෙස් බීජ එකක්වත් නැහැ. අලුතෙන් වර්තමාන මොහොතේ කිසිම කෙලෙස් බීජයක් හදන්නේ නැහැ. ඒ වගේම විරක්ත චිත්තේ ආයතිකේ භවස්මි. ඒවා ඒ කියන්නේ මේ කෙලෙස් බීජ හදන්නට සකස් වෙලා තිබුණු ආයතික රටාව, ආයතන රටාව සහ මුලින්ම ඒ ආයතන රටාව මේ කෙලෙස් බීජ සකස් කරන ක්‍රමයෙන් වෙනස් කළා. කෙලෙස් බීජ සකස් නොකරන ආකාරයට ඒ ආයතන රටාව පරිවර්තනය කර. ඒ අනුව තේ කීන බීජා අවිරුල්ලි චන්දෝ නිබ්බන්ත දීරා යථායම්පදීපෝ. මේක උදාහරණයකුත් පෙන්නවා. හරියට දැන් අර ඇවිලෙන පහනේ තිරෙත් ඉවරයි, තෙලුත් ඉවරයි, දැල්ලත් නිවි ගියා. හැබැයි පහන තියෙනවා. පහන, මැටි පහන තියෙනවා. දැන් අර දැල් වෙන දැල්ලකුත් නැහැ, තෙලුත් නැහැ, ඒකේ ආලෝකයකුත් නැහැ, ඒකේ පැවැත්මකුත් නැහැ. ඒකේ පහන විතරයි දැන් තියෙන්නේ. ඔය පහන ආයි කාටවත් දල්වන්නත් බෑ. ඒ தത്വෙට පත් වුණා කියන එකයි මේ උදාහරණෙන් කියලා තියෙන්නේ. ඒ නිසා අර මනෝමය කාය තියෙනවා, අර කර්ජ කායත් තාම තියෙනවා. හැබැයි නැති කරලා තියෙන්නේ ඔන්නේ කර්ජ කාය නෙවෙයි මනෝමය කාය. මනෝමය කායෙන් තැන්පත් කරගන්න කර්ජ කාය නිර්මාණය කරන මේ කෙලෙස් බීජ රාග ద్వේෂ මෝහ අනුසය පටිඝාංශය, රාගාංශය, අවිජ්ජාංශය, තණ්හාංශය සහ මුලින්ම අලුතෙන් සකස් කිරීම නැවැත්තුවට පස්සේ අපිට බාහිර වශයෙන් ඒ අරහතුන් වහන්සේගේ වෙනස් වීමක් කිසි කෙනෙකුට කොහොමවත් මොන ආකාරයකින්වත් දැක හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ අරහතුන් වහන්සේ අනුසය ශේෂක්වත්
මේ අරහත්ත්වයටපත් උනාට පස්සේ අලුතෙන් උපද්දවන්නේ නැහැ. ඒ නිසා අනුසය ශේෂයක්වත් නැති කර්මජ කය මනෝමය කය හිස්. හැබැයි මනෝමය කය තියෙනවා කෙලෙස් බීජ වලින් සහ මුලින්ම හිස්. අලුතෙන් කෙලෙස් බීජ උපද්දවන්නේ නැහැ. පරණ අතීතයේ එකතු කරගත්ත සියලු කෙලෙස් බීජ ඇහැ කළා ප්‍රහාණය කළා අයින් කළා අස් කළා. මේ කෙලෙස් බීජ සකස් කරන්නට සකස් වෙන්නට හැඩ ගැහිලා තිබුණු සකස් වෙලා තිබුණු මේ ආයතික රටාවත් ආයතික සංවරයෙන් සහ මුලින්ම ඒ ආයතික සංවරයෙන් විනාශ කළා තියෙනවා. ඒ නිසා දැන් අලුතෙන් කෙලෙස් බීජ කොහොමත්ම සකස් වෙන්නේ නැහැ. කෙලෙස් බීජ අලුතෙන් නැති අර අරහතුන් වහන්සේගේ මනෝමය කාය පැවැත්ම අවසන් කිරීම සඳහා අන්තර්ධාන වෙලා යනවා. මේ කර්ජකය අවසන් වෙලා යනවා. නැවත කර්ජකයක් කූඩුවක් හදන්න අලුතෙන් කෙලෙස් බීජයක් අවශ්‍යයි. බීජ නැති අවස්ථාවේ හදන්න බෑ. එතනදී මේ පැවැත්ම සහ මුලින්ම අවසන් වෙලා යනවා, අවසන් කරනවා. නැවත අලුත් කූඩු හැදීම නැහැ. ඒක තමයි මේ ත්‍රිජකය සංකල්පය හරියටම තේරුම් ගත්තාම. දැන් මේ ත්‍රිජකය සංකල්පයක් උපනිෂද් ධර්මයේ තියෙනවා. ඒක මීට වඩා හුඟක් වෙනස් දෙයක්. නමුත් බුද්ධ දේශනාවේ තියෙන මේ ත්‍රිජකය සංකල්පය ඔය කියන තීනම් පුරාණ නවන්නත්ති සම්බවන් විරති චිත්තේ ආදී වර්මෙන් රතන සූත්‍රයේ මේ ගාථාවෙනුත් තව බොහෝ සූත්‍රවල ත්‍රිපරිවට්ටේන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ හැම තැනකම විග්‍රහ කරලා තියෙනවා. මේ ඔය ත්‍රිජකය එහෙම නැත්නම් ඔය ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ඔය ත්‍රි හේතු කියන එක තුනක් කර්ම තුනක් පිළිබඳ ත්‍රිපරිවට්ටේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය මේ තුනක් පිළිබඳව පැවැත්ම පවත්වාගෙන යෑම නැවැත්ම කියලා තුනකුත් විග්‍රහ කරලා තියෙනවා. උත්පාද දිටි භංග ඒ වගේම මේ තුන මේ විග්‍රහ කරපු මූලිකම තැන තමයි ත්‍රිපිටක ධර්මයේ තියෙන පළවෙනිම සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රයේ මේ තුන් පැත්ත පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මඤ්ඤති මා මඤ්ඤති න මඤ්ඤති මේක තුන කරුණු 124 කට අදාළව ඔය තුන බුදුහාමුදුරුව මූල පරියාය. මේක තමයි මුළු ත්‍රිපිටකයේම මුළු බුද්ධ දේශනාවේම මුළු පටිච්චසමුප්පාද විග්‍රහයේම මේ තුන මේ ත්‍රිපරිවට්ටයේ මේ ත්‍රි හේතුක කරුණු විග්‍රහ කරලා තියෙනවා. එනිසා මේ ඔය කරුණු තුන ඔය ත්‍රිත්වය ඔය ත්‍රිපරිවට්ටයේ ඕනෑම තැනකට අදාළව අර ද්වතාවය වගේම විග්‍රහ කරන්න පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අර ද්වතාවයයි ත්‍රිපරිවට්ටයයි තේරුම් ගත්ත පුද්ගලයෙකුට හතරවෙනි තැනටත් යන්න පුළුවන්. හතරවෙනි තමා තැන තමයි චතුරාර්ය සත්‍ය. එනිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නට අනිවාර්යයෙන්ම ද්වතාවය සහ ත්‍රිපරිවට්ටය දැනගන්න. ඒක ඒ අනුව තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. දැන ගැනීම කියන එක මම හිතනවා සුතමේ පඤ්ඤා. ඔව්. සුතමේ පඤ්ඤා සහ චින්තාමේ පඤ්ඤා දැන ගැනීම. දැන් මෙහෙමයි. දැන් සුතමේ පඤ්ඤා කියන එක දැන ගැනීම කියන එකට වඩා ටිකක් ගැඹුරුයි. සුත කිව්වහම මෙතන බාසතිව පොතක් කියවුවත් තියෙනවනේ යම් දැනුම. ටියුෂන් කඩේකින් ගන්න ඒත් දැනුමක්. ඒකත් දැනුමක්. එනිසා මේ දැනුමයි සුතමේ ඥානයයි පොඩි වෙනසක් තියෙනවා. හැබැයි මේ අපි දැනගන්න දේ බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටක ධර්මයේ මාළුලි භාෂාවෙන් කියලා තියෙන ජානතෝ. ජානතෝ කියන්නේ දැනුම. පජානතෝ කියන්නේ අවබෝධ කරගන්න. නෑ, ප්‍රජනනය වෙන හැටි තමන්ගේ හිතෙන් තමා තුළින් ප්‍රජනනය වෙන නිර්මාණය වෙන අලුතෙන් සකස් වෙන්නේ. මොකක් හෝ අලුතෙන් සකස් වෙන්නේ තමන්ගේ හිත තුළින්. ඒක තමයි පජානාති. පජානාති වුණහම විතරයි අපිට අර ජානතෝ පජානතෝ ඊට පස්සේ සම්පජානකාරී හොති කරන්න පුළුවන්.
සම්පජා නකාරී හෝති. දැන් මේ වචන හරියටම දැන් මේකේ මම තව විදියක් කියන්නම්. සුද්ධි විසුද්ධි පරිසුද්ධි. මුක්ති විමුක්ති පරිමුක්ති. තුනක් තියෙනවා. ඔති පරිවර්තය. මුක්ති විමුක්ති දැන් මුක්ති කියන එක. මුක්ති කියන එක නිදී නිදහස් වෙන්න ඕන. දන්නවා. හැබැයි මුක්ති කියන එක ප්‍රමාණවත් නැහැ පරිමුක්ති එන්න ඕන. පරිමුක්ති කියන්නේ මුක්ති විමුක්ති වෙන්න ඕන. දැන් මේ විමුක්ති විසුද්ධි තව වියන්නේ එන විසංකාර තව හුඟක් තියෙනවා. විවට්ට විවට්ටේ ඥාන. දැන් අපි සංවට්ටේ හගත් කරගත්තාම විවට්ටේ ඥානෙන් තමයි අර සංවට්ටෙන් ඉවර වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කරුණු තුනම හරියට දැනගන්න ඕනේ. මොකද්ද කරුණු තුන? සුද්ධි, විසුද්ධි, පරිසුද්ධි. ජානතෝ, පජානතෝ, සම්පජානකාරී වූ. ඒ වගේම මුක්ති, විමුක්ති, පරිමුක්ති. ඒ පරිමුක්ති දැනගත්තට පස්සේ පරික්ඛය. පරික්ඛය කියන්නේ කපලා අයින් කළා, අස් කළා දැන්. කය කරන්නේ. කය කරේ නැත්නම් තවදුරටත් අර බැම්ම තියෙනවා, පවත්නවා. මේ බැම්ම කපලම දාන්න ඕනේ. මොකද්ද බැම්ම? සංසාරේට ඈඳෙන බැමි තුන. බාන් තුන. බැමි තුන කපන්න ඕනේ. කපන්නේ කොහොමද? අර අපි මේ මුක්ති විමුක්ති පරිමුක්ති පරික්ඛා කරන්න ඕනේ. සුද්ධි විසුද්ධි පරිසුද්ධි පරික්ඛා කරන්න ඕනේ. පරිප්‍රති ප්‍රතිපත්ති ප්‍රතිවේධ කියන්නේ ප්‍රතිවේධ කියන්නේ ප්‍රතිවේධ තමයි අවසාන පිළිවෙල. දැන් එකමයි. දැන් පරිප්‍රති ප්‍රතිපත්ති ප්‍රතිවේධ. ඔය තුනමයි. ඔය තුනම ත්‍රිපරිවර්තයටත් ගැනිනවා. ඔය කියන නිවනටත් උපකාර වෙනවා. ඔය කියන ත්‍රි හේතුක ප්‍රතිසන්දියට මේ සියලුම තැන්වල තුනක් තියෙනවා. උත්පාද තිති බන්ධ පැවැත්ම පවත්වාගෙන යෑම නැවැත්ම. නවතාචිත ලැබීම. දැන් පැවැත්ම කියන්නේ මොකද්ද? රාගය, ద్వේෂය, මෝහය. නැවැත්ම කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ. නැවත අතීත ලැබීම කියන්නේ රාගක්කය, ద్వේෂක්කය, මෝහක්කය. කය කරන්නේ කපන්න ඕනේ. කපන්න නැත්නම් නැවැත්මක් නැහැ. එහෙනම් ආයිසරයක් දැන් මේක හරියට ගහක් තියෙනවා අපේ විදුලි වල් ගහක්. කැලෑ ගහක්. මේ කැලෑ ගහ අපි උඩ කෙළවලින් කපාගෙන 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 එනවා. පොළොව මට්ටමට කැපුවාම දැන් අපි සතුටු වෙනවා. දැන් හරි. හැබැයි දැන් අපිට පේනවා ඒක මේ දැන් කැලෑ ගහක් නෑ. දැන් අපි සතුටු. හැබැයි මුල තියෙනවා. කවදා හරි නැවත මේ අර රාග දේශ මොහ කියන ජලය පොස බොර යටුනා නැවත අලුතෙන් දළුවක් කවදා හරි දානවා. ආයෙ ඔය වගේම ගහ හැදින්. එතකොට මේ කුසලස්ස උපසම්පදා කියන්නේ මේ රාගක්කේ දේශක්කේ මෝහක්කේ කිරීම කීම ඒක කුසලද? ඒක කුසලස්ස උපසම්පදා. කුසලේ කියන්නේ දැන් මේක සම්පදා කියන වචනේ තේරුම. සම්පහදා ඉවත් කරන්න. සං කියන්නේ මොකද්ද? ලෝභ දේශ මෝහ සම්බන්ධයි. ලෝභ දේශ මෝහේ උපදින මුල අයින් කරන්න. දැන් මෙතන තියෙන්නේ සමුච්ඡේදේති සං උච්ඡේදේති සමුග්ඝාත සං උග්ඝාත කරන්නේ. දැන් මෙතන තියෙනවා භාවනා ක්‍රම හතරක්. සමත විපස්සනා, විපස්සනා සමත, සමත පුබ්බංගම විපස්සනා, විපස්සනා පුබ්බංගම සමත, යුගනද්ද. හතරවෙනි එකේ තියෙනවා උද්දච්ච විග්ගහිත මානස. උද්දච්ච විග්ගහිත මානස විග්ගහිත කරනවා කියන්නේ අර සමුග්ගාත කරනවා. විග්ගහිත මේක මේ තමන්ගේ හිතේ වර්තමාන මොහොතේ උපදින දේවල් ඔය කියන්නේ. නැතුව මේ අනුන්ගේ අපිට කපන්න බෑ. අපිට අයින් කරන්න බෑ. අපිට පේන්නෙත් නෑ. අපිට අවශ්‍යත් නෑ. බුදුහාමුදුරන්ටත් බෑ. තමන්ගේ හිතේ උපත ලබන, අලුතෙන් උපත ලබන, නිර්මාණය වෙන කෙලෙස් උපත ලබන්නේ කොයි මොහොතද? වර්තමාන. දැන්
අපි දැන් මේ කරා මේ කාරණේ අහගත්ත මේ මොහොතේ ඉඳලා අපි මැරෙන මොහොත දක්වා වර්තමාන මොහොත වර්තමාන මොහොත ඒ වර්තමාන මොහොත අපි ප්‍රමාද කළොත් රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් අපි නැවත පැවැත්මට අඳුරට පත් කරනවා ඉතින් ඒක නිසා අනුසය උපදිනවා ඉතින් ඒක නිසා මේ කරුණු දැනගත්තේ නැත්නම් මේ භාවනාවක් මේ නිවන් මඟ වැඩිවීමක් මේ මාර්ගචරියාවක් මේ පිළිවෙත කාටවත් අනුගමනය කරන්න බෑ එතකොට ආසව නිසා ධනසේ උපදින්නේ ඔව් ඒක ටිකක් ලොකු කතන්දරයක් මම හිතන්නේ ගියපාර ආහමත් ඔය ආසය අනුසය විග්‍රහයක් කළානේ මන්ද ඒක ඉතින් දැන් ආසය අනුසය විග්‍රහයක් දැන් වුණත් මේ කාටත් තේරුම් ගන්න මේක පොඩ්ඩක් කියන්නම් පුළුවන් වුණොත් අපි භාවනා වැඩසටහනේදී ප්‍රශ්නයක් ඇහුවොත් කවුරු හරි මේක විග්‍රහ කරන්න වෙනවා අලුතෙන් මේ මාගදී භාෂාවේ මෙතන තියෙන වචන දෙකක් අනුසය ආසය දෙක සය කියන්නේ මොකද්ද නෑ මේ ෂේනෙමි මේක තියෙන්නේ සයන්න නිකන් සයන්න යයන්න දැන් මං නෑ එකතු කිරීමක් නෙමෙයි මං දැන් ඔන්න වචනයක් කියන්නම් ජලාශය රැස්කරන රැස් වෙන තැන දැන් ඔය කරජකයේ මේ සය තියෙන ඔය සය කියන තැන තියෙන කීතනක් තියෙනවා මේ තමන්ගේ ගැන බලන්න ආමාශය පිත්තාශය මුත්‍රාශය ගර්භාශය අඥා ඔය ඔක්කොම තැන්වල කරජකයි එකතු වෙන තැන් ඔය අඥාශය පිත්තාශය මුත්‍රාශය ගර්භාශය ආමාශයට රෝග හැදුනොත් මොකද වෙන්නේ මුළු ශරීර කූඩුවම ඉවරයි මුළු පැවැත්ම ඉවරයි දැන් මේ ඔය කියන දේවල් අපි බාහිරෙන් ගන්න ඕනද නැද්ද දැන් ආමාශයටනේ අපි ගන්නෙ දැන් මේ නාසෙනුත් අපි ගන්නවා අපිට තේරුන්නේ නැතුවට අලුතේ ආමාශයට අපි කැම නොගෙන දවස් 7යි ඉන්න පුළුවන් දැන් මේ එතකොට මේ සය කිව්වේ යම් තැන්පත් වෙන රැඳෙන එකතු වෙන ගොඩ ගැහෙන තැන මේ වගේ අපිට තේරුනේ නැතුවට මේ කර්ජකය තමයි ඔය කියන ආමාශය පිත්තාශය ගර්භාශය ඔක්කොම තියෙන්නේ මනෝ මේකයි තියෙනවා මෙහෙම තැන්පත් වෙන දෙයක් එකතු වෙන තැන ඒ තැන්පත් වෙන්නේ ගති ඒ තැන්පත් වෙන්නේ ගති තුනක් රාග ගතිය රාග අනුසය හැටියට එනවා ඒ වගේම ද්වේෂ ගතිය නිසා පටිඝ අනුසය එනවා ඒ වන් නිසා මෝහ ගතිය නිසා මාන අනුසය අවිද්‍යා අනුසය විචිකිච්ඡා අනුසය මේ වගේ අනුසය එනවා දැන් එතකොට අපි මේ මනෝමය කයට ඔය කියන රාගානුසය පටිඝානුසය අවිද්‍යානුසය එකතු වුණේ නැත්නම් අර ආසය තියෙනවද නැහැ දැන් මේ අපි ඔය එකතු කරගත්ත බඩට එකතු කරගත්ත අර ආමාශයට එකතු කරගත්ත දේ එකතු කර මොහොතේ ඉඳන් ගෙවිලා ශුන්‍යතාවයට යනවද යනවා බඩගිනි යනවනේ මේක සබ්බේ ධම්මා නැත්තාති සියලුම දේ අපි එකතු කරගත්ත දේ දවස් 7කින් ශුන්‍ය වෙලා ඉවරයි ඒ වගේම අපි මේ ජීවිත කාලය තුල වර්තමාන මොහොත තුල අනුසය එකතු කළේ නැත්නම් අර ආසය දවස් 7කින් අවසන් දැන් මෙතන මේ අර ග්‍රාෆ් එකක් එහෙම නැත්නම් chart එකක් ඇඳලා පෙන්නුවොත් දැන් මේක ඔන්න අපි එකතු කරගත්තා ඔන්න දවස් 7කින් ගෙවිලා යනවා මේ දවස් 7ට පෙර අපි ආයෙ අනුසය එකතු කරොත් ආයෙ අර ඉහළට යනවා ආයෙ පහළට යනවා ආයෙ ඉහළට යනවා ආයෙ පහළට මේක අපේ මේ ජීවිත පැවැත්ම විඥාණයෙන් කරන්නේ මේ හැම මොහොතක් හැම තප්පරයක් හැම දවසක් ගානෙම අර අනුසය අලුතෙන් එහෙමනම් අනු කියන වචනේ බුද්ධ දේශනාවේ මාර්ගදී භාෂාවේ වචනයක් අනු කියන්නේ මොකද නෑ සම්පූර්ණ වැරදි මාර්ගදී භාෂාවේ නෙමෙයි සිංහල භාෂාවේ අංශු සුළු කොටස් උප කොටස් අනු කියන්නේ දැන් අනුභව
අලුතෙන් එළිය තියෙන දෙයක් ඇතුළට ගැනීම. එළිය තියෙන යමක් ඇතුළට ගැනීම අනු. අර එළිය තියෙන තරහ මෙතෙක් නූපන් තරහ මෙතෙක් නූපන් රාගය මෙතෙක් නූපන් මානය මෙතෙක් නූපන් වැරදි දෙයක් අපි ඇතුළට ගත්තොත් ඒකට කියනවා අනු. ඒක ගිහිලා තැන්පත් වුණොත් අනුසේ ආසය හැටියට තැන්පත් වෙනවා. එතකොට ඒ ආසයම් කාලයක් ක්‍රියාත්මක වෙනවා. හැබැයි හැම දවසකම අපි ඔය එක අනුසයක් ඇතුළු කරගත්තොත් තුනම උපදිනවා. තුනම දැන් අපි රාගානුසය තණ්හානුසය එකතු කරගත්තොත් අර පටිඝානුසය අවිද්‍යානුසය ඉබේම සකස් වෙනවා. ඒක විතරක් නෙමෙයි. ඒ නිසා එක ගතියක් කවදක්වත් කැපෙන්නෙත් නැහැ කපන්නත් බෑ. එක ගතියක් උපදින්නෙත් නැහැ නිර්මාණය වෙන්නෙත් නැහැ. තුනම එකටමයි යන්නේ. ඔය රාග ද්වේෂ මෝහ කියන තුනක් වුණාට බෙදලා පෙන්නුවාට මේ අතේ ඇඟිලි තුනක් හරි පහ වගේ එකම එකක්. මේක එකක් නිසායි තුන. දැන් මෝහය තියෙනවනම් රාගය ද්වේෂය උපදිනවා. ද්වේෂය තියෙනවනම් රාගය මෝහය උපදිනවා. රාගය තියෙනවනම් ද්වේෂය මෝහය උපදිනවා. අලුතෙන් නිර්මාණය. ඒ නිසා මේ අනුසය කියන එක බුද්ධ දේශනාවේ තමන්ගේ හිතේ අනුසය උපදින හැටි හැම කෙනෙක්ම භාවනාවට පෙර නිවැරදිව පිරිසිදුව අනුසය උපදින මොහොතක් අනුසය නූපදවන්නට කළ යුතු දේ හරියටම දැනගත්තේ නැත්නම් භාවනාවක් කරන්න බෑ. අනුසය නා අනුසේති න අනුසේති කියන තත්වයට ඕනෑම කෙනෙකුට ඕනෑම මිනිහෙකුට මනසක් තියෙන ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා අනුසය න අනුසේති කියන තත්වයට පත් කරලා. එහෙම බැරි නම් බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරන්නෙත් නැහැ කරලා වැඩකුත් නැහැ. ඒක පිළිබඳව අපි ලොකු විග්‍රහයක් පියවරෙන් පියවර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ භාවනාව කරනවා කියන්නේ මෙන්න මේක අවසාන වශයෙන් මේ අනුසය නූපදවා වර්තමාන මොහොත තුල අනුසය උපදින්නේ. එත්තේසං උපජ්ජමානා උපජ්ජති එත්තේසං පහියමානා පහියති එත්තේසං නිවිසමානා නිවි. මේක තමයි නිවන. එතකොට සති සම්පජඤ්ඤා නරින්චති කියලා තියෙනවානේ. සති සම්පජඤ්ඤා නරින්චති. දැන් මෙතන තියෙන්නේ නඤ්ඤ නකාරී. සති දැන් මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කියවනකොට හොඳටම තේරුම් ගන්න මේ පටි සම්බිදා අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ වචනේ කඩන්න ඕන තැනක් තියෙනවා. දැන් සති සම්පජා වචන තුනක් සති සම්පජා නකාරී හෝති. නකාරී කියන්නේ නොකර ජනිත වීම නොකර ඉන්න. සති සම්පජා නකාරී හෝති. ඕක දැන් අපි සති සම්පජානකාරී හෝති කිව්වට හරියන්නේ නැහැ. මේක තියෙන්නේ සති සම්පජා. ඒකනේ අර පජානාති විග්‍රහ කළේ. දැන් ඕක මං මේ සතරාතිපට්ඨානෙ විග්‍රහ කරනකොට පියවරෙන් පියවර ආපු හැටි පෙන්නනවා. පජානාති විහෙරති විහෙරස්මිති ඊට පස්සේ පච්චවේක්කති ඊට පස්සේ සම්පජානකාරී. ඒක එන හැටි තමන් දැනගන්න. මේ කරුණු දැනගන්නේ නැතුව අපිට මේ අනුසය න අනුසයති කියන තත්ත්වයට පත් කරන්න පුළුවන් කමක් නැහැ. අපි එතකොට දැනගන්න ඕන ඉස්සෙල්ලම මේ අපි මේ භාවනාවක් කිරීමෙන් කරන්න ඕන මොකක්ද. දැන් හුස්ම ගැනීම පිට කිරීමට කිසිම දෙයක් දැනගන්න ඕන. බඩ බිම්බීම ඇකිලීම බැලීමට කිසිම දෙයක් දැනගන්න ඕන. ඕනම කසින භාවනාවකට කිසිම දෙයක් දැනගන්න අවශ්‍යයි. එතෙන්දි කවුරු හරි පටවි කසිනයක් හදා දීලා තියෙනවනම් මේ කසින පිරියම් කරන්න පුළුවන් මොනවාක්වත් දන්න ඕනේ නැහැ. හැබැයි එතනත් ධ්‍යානයක් ලැබෙනවා. හැබැයි එතනත් තාවකාලිකව යටපත් වෙනවා. හැබැයි එතෙන්දි වෙන්නේ දැන් මේක උදාහරණයක් ඇටියට කියන්න ඕනේ. මේක මේ දැන් අර වෙන්ඩෝල් මහත්තයා කියන උදාහරණයක්. ඔය වෙන්ඩෝල් මහත්තයාගේ තියෙනවනේ දැන් රේඩියෝ එක. මාතෝ ග්‍රේඩියෝ එකේ ගුවන් විදුලියේ ගියා දැන් දෙනවා එහෙම කරන්න. දැන් වෙන්ඩෝල් මහත්තයා කියනවා දැන් මේ පුතග්ජන පුද්ගලයෙක්ගේ හිත
හරියට ලිඳක් වගේ නිඳට ගලක් වැටුනහම දැන් රාගය ද්වේෂය මෝහය තම ගල් ලිඳ කැළඹෙනවා ලිඳ කැළඹෙනවා ඒකනේ කියන්නේ දැන් ඒක නිසා අපි විනාඩි 15ක් විතර ඔය කියන සම්මත භාවනාවක් කරලා අර කැළඹිච්ච ලිඳ තැන්පත් වෙනකන් ඉන්නවා වගේ අපේ හිතත් අර කැළඹිච්ච සිත අපි සමතේටපත් කරගන්න ඕනේ ඒක හරි ඒක ප්‍රාණයාම භාවනාව ඒක ක්‍රමයක් තියෙනවා ඒ සැනසීම ඒ කැළඹීම සමතේටපත් වුණාම යම් සුවයක් තියෙනවා ඒ සුවය විඳින්න පුළුවන් අත්දකින්න පුළුවන් ගන්න පුළුවන් හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වා ඒ කැළඹෙන සිතේ ඔය දැන් අර ලිඳට ගලක් දැම්මහම ගලේ ගල වැටුනාම ලිඳ කැළඹෙනවා මතනය කිරීම කියන්න පුළුවන් මේ අපේ හිතට එන වේගයන් ආවේගයන් චිත්තාවේගයන් සමතේටපත් කිරීම ඒ ආවේගයන් අපි සමතේටපත් කරනවා දැන් ආවේගයන් එන්නේ වේදනාවක් එන්නේ වේගයක් එන්නේ චිත්තාවේගයක් වෙන්නේ ක්‍රියාවක් නිසා ක්‍රියාවකින් එකක් හෝ හයක් හෝ ක්‍රියාත්මක වෙනවා සබ්බකාය පටිසංවේදී කිව්වේ ඒකයි එතකොට අපේ ඒ ආවේගයන් හිතේ ඇතුල් වෙන්නේ එක්ක ඇහෙන් කරන ක්‍රියාවක් නිසා එක්ක කනෙන් කරන ක්‍රියාවක් නිසා එක්ක නාසයෙන් කරන එක්ක දිවෙන් කරන එක්ක කයෙන් කරන එක්ක මනසෙන් කරන ඒවා නිසාම දැන් අපි දැන් අර උදාහරණය වෙන්ඩෝල් මහත්තයාගේ ලිඳට ගලක් දැම්මහම ලිඳ කැළඹෙනවා ඇයි කැළඹෙන්නේ ඇයි ලිඳ කැළඹෙන්නේ ඇයි ලිඳ බොරවෙන්නේ අන්න හරියට හරි හේතුවක් තියෙනවා අපි දැන් කරන්න ඕන ලිඳට ගලක් වැටුණාට කමන්නේ ලිඳේ කැළඹෙන්න බොරවෙන්න අර දූවිලි අවුස් අංශු තියෙනවා අපි මොකද කරන්න ඕන ලිඳ ඉහන්න ඉහලා ලිඳේ ශේෂයක්වත් අර කෙලෙස් අර රොඩු තියන්න නැතුව අයින් කරන්න දැන් ගල් තියා මොනවා දැම්මත් ලිඳට කැළඹෙනවද බොර වෙනවද අපිට වතුර අපිට සිදු වෙනවද නෑ ඒ තත්ත්වයට අපේ හිත පත් කරගන්න මේකට කිව්වා දැන් ඔය වෙන්ඩෝල් මහත්තයා කියපු ගලයක් දැම්මහම මේ වෙනවා තදංගම විස්කම්බන වශයෙන් අර ලිඳ තැන්පත් වෙනකන් අපි බලමු ඒක මොකද්ද තදංගම විස්කම්බය තදංගම ප්‍රාණය එක විස්කම්බන ප්‍රාණය දැන් ඔය මම කියපු එක මොකද්ද සමුච්ඡේද ප්‍රාණේ සමුග්ගාත ප්‍රාණේ තව තියෙනවා පටි නිස්සග්ග ප්‍රාණේ නිස්සරණ ප්‍රාණේ නැවත චර වෙන්න සර වෙන්න මේ කෙලෙස් අර අලුතෙන් කෙලෙස් අර ලිඳට රොම්මඩ ගොරුව නොවෙන්න අපි ආරක්ෂක බියවරක් දාලා සාමුලින්ම නැවත කිසි දවසක නොවෙන්න හදන්න ඕන ඒක තමයි සීලය සීලය අපි අර ඉන්ද්‍රියේසු බුද්ධත්වය මේ ආගන්තුක උපකලෙස් එන්නේ කොහෙන්ද ඇහැ කන නාසය දිව කය මන කියන පහේ හයවෙනි එක තමයි අර කැළඹෙන්නේ එතකොට මන කැළඹෙන්නේ මොකද මේ ඇහැ කන නාසය දිව කය මන අපි දැක්ක දේවල් වලට අපි උද්දච්ච වෙන නිසා එතකොට මේ ක්‍රමවේදයකටම දැන් තදංග ප්‍රහාණය විස්කම්බන ප්‍රහාණය සමුච්ඡේද ප්‍රහාණය කියන එක මේ එකවරම කරන්න පුළුවන් දෙයක් හැටියට බුදුහාමුදුරුව මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ යුගනද්ද ක්‍රමයක් හැටියට ඒකායන මාර්ගයක් හැටියට නිර්දේශ කරපු තැන තියෙනවා. දෙකම එකට කරන්න. දෙකම එකට නොකර කාලයක් අර සමතේ විතරක් කරොත් හැබැයි බුදුහාමුදුරුව බුදු වෙන්නේ ඉතින්ලා සමතේ විතරයි තිබුණේ. දැන් ඔය කියන පස්වග මහණු ඔය කියන කෝලිත උපතිස්සලා ඔය කියන තව ජටිල 500,000 මේ හැම කෙනෙක්ම සමතේ කළා සමත භාවනා කරලා තියෙනවා ඒ නිසා සමතේ කිරණ එක හොඳයි වර්ධන්නේ නොදන්න කාර දැනගත්තාට පස්සේ සමතේ විතරක් නෙමෙයි දෙකම එකටම කරන්න ක්‍රමයක් තියෙනවා ඒක දැන් මේක මේ අනුසය අයින් කරන්න හරිද මේකට අනුසය අයින් කරන්න අනුස්සති හතරකුත් අනුපස්සනා හතරකුත් නිර්දේශ කරනවා මේක තියෙනවා එකක් කරනකොට
හතරක් කෙරෙනවා හතරක් කරනකොට හතක් වැඩෙනවා හත වැඩෙනකොට නිවන සම්පූර්ණ මේක ත්‍රිපිටකේ පැහැදිලිව තියෙනවා එකවර එකවර දැන් බාහිර ධර්මීය තුමාට මේ ඔක්කොම කරන්න ගිය බොහොම කෙටි කාලෙ කුකුසාති රජුරන්ට මේ ඔක්කොම කරන්න ගිය පැය ගණනක් සම්දති අමාත්‍යයට මේ ඔක්කොම කරන්න ගිය දවසක් විතර කාලයක් දබ්බමල්ල බුද්ධ රහතන් වහන්සේ මේ ඔක්කොම කරන්න ගිය පැය ගණනක් ඒක නිසා දවස් 7ක් තුල අපි හරියට දැනගත්තොත් හරියටම ක්‍රමවේදේ හොයාගත්තොත් ඔය සමතේ උපකාර වෙනවා දන්න දේ ඒ සමතය ඒ කරගත්ත දේ අපිට උපකාර කරගන්න පුළුවන් ඒක අවශ්‍යයි ඒක අරගෙන මේ යුග නද්ද ක්‍රමය මේ දෙකම එකට කරන ක්‍රමය යුග නද්ද කියන්නේ දෙකම එකට සමත යුග කියන්නේ සමත විපස්සනා යුග කියන්නේ සමත විපස්සනාව දෙක දැන් යුග නද්ද භාවනාව ඉදිරිපත් කළ තියෙන සමත පුබ්බංගම විපස්සනා විපස්සනා පුබ්බංගම දෙක එකතු කළා ඊට පස්සේ යුග නද්ද ඊට පස්සේ දැන් සමත විපස්සනා දෙක යුග නද්ද වෙනකොට ඊට පස්සේද සීලය සම්පූර්ණ වෙන්නේ නැත්නම් ඊට මොකද නෑ දැන් මේ සීලය සම්පූර්ණ වෙන එක ඒක සංවර ඒතකොට සීලය දැන් එතන එතන මේ සම්බන්ධයක් නැද්ද ඒකට තියෙනවා 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 සම්පූර්ණයෙන්ම සීල සමාධි ප්‍රඥා තුන දැන් ප්‍රඥාව නැතුව සීලය පුළුවන් සීලය නැතුව ප්‍රඥාව වැඩිනවද සංසිඳෙනවද සංසුන් වෙනවද සංවර වෙනවද නෑ ඒ නිසා අපි දැන් මේක වෙන වෙනම සීලය අරගෙන සමාධිය අරගෙන විපස්සනා අරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය අරගෙන හරියන්නේ මේක තුනම එකක් අර රාගය ද්වේෂය මෝහය වගේ මේ තුනම එකක් දැන් ඔය තුනම වැඩෙන එක ක්‍රියාවක් අපිට කරන්න පුළුවන් මොකද්ද ඔය තුනම මේ වර්තමාන මොහොතේ වැඩෙන එක ක්‍රියාවක් කරන්න පුළුවන් එකක් කිරීමෙන් නිසා ඔය තුනම වැඩෙන මොකද්ද ක්‍රියා විපස්සනා නෑ ඉන්ද්‍රිය සංවර කරගන්න තමන්ගේ ඇහැ කායන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සබ්බත් එතකොට සංවර වෙන මනං ඉන්ද්‍රිය සංවර එතන සීල සමාධි ප්‍රඥා තුනම ඇතුළ සංවර වෙන්න බෑ තුනම ඇතුළ ඒතර සංවරය තුළ අනිත්‍යතාවය දැන් අනිත්‍යයි කියලා දකින අර අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් ගන්න මේ අපි මේ අපේ හිතේ තියෙන අර රාගය නිත්‍යයි ද්වේෂය නිත්‍යයි මෝහය නිත්‍යයි කියන වැරදි දෘෂ්ටි අයින් කරන්න ඒ දෘෂ්ටි අයින් කිරීම තමයි දස්සනේන පහත බගු අර සේවිත මේ සම්බාස සූත්‍රයේ පළවෙනි පියවර විග්‍රහ කළ තියෙන පිටු 20ක් ඉද පළවෙනි එක මොකද්ද දස්සනේන පහත මොකද්ද දස්සනේ අපි මේ පංචස්කන්ධයේ වටිනවා ජීවත් වීම වටිනවා මේ රාගයෙන් ප්‍රිය දෙයට ඇලීම වටිනවා ද්වේෂයෙන් වර්තනාකාරයන්ට වරුද්ධකාරයන්ට නඩු කියනවා වෛර කරනවා පලි ගන්නවා මේවා ඔක්කොම වටිනවා හොඳයි මනිනේක හොඳයි මට හම්බුනේ එක අනිත් මිනිහට හම්බුනේ එක අනිත් මිනිහා ගාව තියෙන එක මං ගාව තියෙන එක සං දෙකක් තියෙනවා මේ තුනම අපේ වැරදි දැක්ම නිසා අපි කරන වැරදි දේවල් ඔය වැරදි දැක්ම නිසයි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තුනම ලකත් ඔය තුනම දෙපාරකට තුන් පාරකට කඩන්න බෑ කොහොමද කඩන්නේ මේ දස්සනේන සම්පන්න එක්ක දස්සනේන පහද බයි එක්ක දස්සනියාන සංවේදිනිය ඔය තුනම එකයි ඒක නිසා දැන් පස්වග මහනු මේක අනිකට අහම කියන්න ඕන පස්වග මහනු බුදුහාමුදුරුව බුදු වෙනකොට කොංජන්ඩ බමුණ අභිඥාලා බුදුහාමුදුරුව ඉපදෙනකොට අභිඥා ලාභී දැන් බුදුහාමුදුරුව භාවනා කරලා බුද්ධත්වයේ මේ බුදුහාමුදුරුව ධර්ම අවබෝධය ලැබලා බුද්ධත්වයට පත් වෙනකොට කොංජන්ඩ බමුණ තාමත් ධ්‍යාන ලාභී අභිඥාලා හැබැයි අරිය පරිශන සූත්‍රයේ පැහැදිලිව තියෙනවා බුදුහාමුදුරුව මේ බුද්ධත්වයට පත් වෙලා පස්වගමන් හම්බ වෙලා සුමාන හතරක් තුල කොණ්ඩඤ්ඤ වමුණටත් ඔය පස්වග මහණුන්ටත් මොකද කළේ
තුන් දෙනෙක්ව හැරියා පිඳුසිඟාවට ඉන්න දෙන්නෙකුට මේක කියා දුන්නා. දෙන්නෙක්ව හැරියා පිඳුසිඟාවට ඉන්න ඊගාව දවසේ තුන් දෙනෙකුට මේක කියා දුන්නා. ඇයි මෙහෙම නොකඩවා දින ගණනක් කිව්වේ? මේ දර්ශනේ න සම්පන්න මේ දෘෂ්ටිය වෙනස් කරගන්න දැනගත යුතු අත්තරිය යුතු භාෂ්‍රය කළ යුතු පරිඥාතම් පරිඥේය අභිඥාතම් අභිඥේය භාවේතබ්බංච භාවිතං සච්චිකාතබ්බංච සච්චින් කරෝති චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උපකාර වන ආකාරයට කරුණු ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තාන කම්මං මේක ධම්මචක්කපවත්තන සූත්‍රයේ නෑ මේක තියෙන ධම්මචක්කපවත්තන සූත්‍රයේ නැවත සරි උත්තාන්දුරෝ දේශනා කරන කොට කිව්වේ මොකද්ද ආචිකනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජන විවරණ ඔය කලේ පට්ඨපනා පඤ්ඤපනා විභජන විවරණ උත්තානිකම් උත්තානිකම් කියන්නේ අනුත්තර බවට පත් වෙන්නේ ඉතිරි වෙන්නේ ලෝකයෙන් ඉතිරි වෙන්නේ උපකාර වන ආකාරයට ආචිකනා දේශනාව කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ දේශනාව ඒක නැතුව කිසි කෙනෙකුට බුදුහාමුදුරුවෝ ගමෙන් ගමට ගමෙන් ගමටම වැඩලා වැඩම කරලා මේ ඉගන්නුවේ මොකද්ද මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඊට පස්සේ ඕනම කෙනෙකුට තමන්ටම කර්මස්ථාන අරගෙන තමන්ටම කරගත යුතු දේ කරගන්න පුළුවන් දැනුමක් නැතුව දැනගත යුතු දේ දැන නැතුව කරගත යුතු දේ පිළිබඳව නිවැරදි අවබෝධයක් දැනීමක් යථාභූත ඥානයක් දර්ශනයක් නැතුව අපි කරගන්න පුළුවන් යම් යම් දේවල් යම් සුවයක් ලබන ධ්‍යාන ලබන්න පුළුවන් හැබැයි නිවනට අර සමුච්ඡේද ප්‍රහාණේ අර ළිඳ අපි ළිඳට ගල් දානවා ගල් දානවා ළිඳ ඉහන්නේ නැතුව හිටියට වැඩක් නැහැ ළිඳ ඉහලා ළිඳේ රොම්මඬ බින්දුවක්වත් ශේෂයක්වත් නැතුව හා එතකොට ඒත් අර සතිපට්ඨාන සූත්‍රයේදී අත්තිකායෝ අත්ති අත්තිචිත්තං අත්තිකායෝ ඥානමත්තාය පටිසතිමත්තාය පරිමුඛං සතින් උපද්දපෙත්වා කියලා සතෝ අසති සතෝපති මේක ඒක මම දැන් සූත්‍රේ විග්‍රහ කරනකොට පේලියෙන් පේලිය අරගෙන මේක විග්‍රහ කරන්න මොකද දැන් නිකන් පොඩ්ඩක් එක දණකින් වචනයක් අරගෙන මේක කියලා හරියන්නේ නැහැ ක්‍රමානුකූලව අනුපූරකව අනුභංගව මේ කරගත යුතු අනුපූරක ක්‍රියාවලියක් ඒකායන මාර්ගයක් ඒකායන මාර්ගයෙන්ම දැනගන්න බුදුහාමුදුරුව වෙන කිසිම ඔය අවුරුදු 45 දේශනා කරපු කිසිම සූත්‍රයක ඒකායන මාර්ගය කියන වචනේ පාවිච්චි කරගන්න ඒ වගේම බුදුහාමුදුරුව අවුරුදු 45ම දේශනා කරපු සූත්‍ර ධර්මවල ත්‍රිපිටකයේ කොහේවත් නිවන් දකින්නට ගතවන අඩුම කාලය හෝ වැඩිම කාලය ගැන වෙන කොහෙවත් දේශනා කරන්න තියෙන එකම සූත්‍රය මොකක්ද සතිපට්ඨාන සූත්‍රය කියලා කියනවා දවස් 7කින් මේ වැඩේ නියම වශයෙන් අනුසය නාන්සේති කළොත් මේ පබ්බ 21 තේරුම් අරගෙන දැනගෙන ඒ පබ්බ 21ට අනුව ඒ පබ්බ 21 කියලා කියන ආකාරයට කායිකානුපස්සනා 14යි වේදනානුපස්සනා 1යි චිත්තානුපස්සනා 1යි ධම්මේ ධම්මානුපස්සනා 5යි 24 විශේෂ කරගත්තොත් දවස් 7කින් මඟපල නියොන ධ්‍යාන නොලබාම ධ්‍යාන වලට ධ්‍යාන ලැබෙනවා ඊට පස්සේ ඒ ලැබෙන්නේ ආර්ය ධ්‍යාන මේ ලැබෙන්නේ අනාර්ය ධ්‍යාන දෙකක් ඒක ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ආර්ය ධ්‍යාන ලබන්නේ කොහොමද අනාර්ය ධ්‍යාන ලැබෙන්නේ මොකක් ආර්ය ධ්‍යානයේ වැදගත්කම මොකද්ද අනාර්ය ධ්‍යානයේ නොවැදගත්කම මොකද්ද වැඩක් නැති දේ මොකද්ද තවිට මේ මේගොල්ලන්ගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන ඕන එකක් අහන්න. ද්වතාවය අත්තරීම විතරක් නෙමේ තුනම අත්තරින්න ඕන රාගයෙන් තොර වූ ද්වේෂයෙන් තොර වූ මෝහයෙන් තොර වූ සිතක්
උපේක්ඛා සිත රාගය ද්වේෂය කියන දෙක తాවකාලිකව අත්හැරීම යටපත් කිරීම උපේක්ඛාවක් නෙමෙයි මොහය ඉතුරු මුල ඉතුරුයි මුල ඉතුරු නම් උපේක්ඛාවක් නැහැ මම අර උදාහරණයකට කිව්වේ අර නිඳ තැන්පත් වෙනකන් හිටියට වැඩක් නැහැ යට රොම් මඩ ටික තියෙනවා අර ගහ කැපුවට වැඩක් නැහැ මුල ඉතුරුයි මුල උදිරුවොත් ගහ කපන්න ඕනේ ගහ නොකපම මුල ඉතුරුවොත් හරිද ඈ ගහ නොකපම අපි ගහ කප කප ඉන්න ඕනේ නැහැ ගහම මුලත් එක්කම ගහ උදුරන්න පුළුවන් නම් මොකටද ගහ කප කප ඉන්නේ අර නිඳ අපි තැන්පත් වෙනකන් ඉන්නේ මොනවටද නිඳ කොහොම හරි ඉවහන්න පුළුවන් ඉහන් කියලා නිඳේ අඩිය තියෙන සියලුම රොඩු බොඩු මුලින්ම අයින් කළොත් අශේෂ විරාග නිරෝධ ශේෂයක්වත් ඉතුරු නොවන ආකාරයට මුත්‍ති පටිංසගෝ මුත්‍ති අනාලි චාගෝ පටිංසගෝ මුත්‍ති අනාලි අශේෂ විරාග නිරෝධ ඔය කියලා කියන්නේ කරගත යුතු දෙයක් තියෙන බොහොම කෙටි බොහොම සරලයි බොහොම සුගමයි බොහොම පිරිසිදු නිකන් වටේ වැල් වටාරම් කර කර ඔය කියන ඔය ළිඳ මේ තැන්පත් වෙනකන් ඉන්න ඕනේ නෑ ඒවා මේ පස්සේ කාලෙක මහායාන ධර්මයේ මංජුශ්‍රී බෝසතාණෝ කියලා පුද්ගලයෙක් හිටියා ඉන්දියාවේ මහායාන බුද්ධ දේශනා බුද්ධාගමේ මහායාන බුද්ධාගමේ තියෙන්නේ එක යානියයි යානි කියන්නේ එක වාහනයයි මොකද්ද යානේ ලෞතුරා බුද්ධ යානය පමණයි ඒකේ නෑ මේ වෙන යානයක් තව යාන දෙකක් තියෙනවා මොකද්ද යාන දෙක තුන්තරා බෝධියක් කිව්වහම යාන තුනක් දැන් ලෞතුරා බුද්ධ යානය සහ පච්චේක බුද්ධ යානය සහ බහුල වශයෙන්ම වැඩි වශයෙන්ම අරහත් බුද්ධ යානය දැන් බුදුරේ බුදු වෙන්නේ එකම එක පුද්ගලයෙක් තමන් විතරක් නිවන් දකින්නද ඔය මහායාන බුද්ධාගමේ තියෙන එකම එක මොකද්ද තමන් විතරක් නිවන් දකින්න අනික ඔක්කොම මිනිස්සු පාරමිතා පුර පුර අතරමං කරා අනික ඔක්කොම මිනිස්සු උඹලා පාරමිතා පුර බල මං බුදු වෙනවා ඒක හරිද නෑ බුදුරේ බුදු වෙන්නේ සුවාසුදාසක් මේ ධර්මයේ දේශනා කරන්නේ මහන්සි වෙලා අනිකුත් ලෝකෙද බුද්ධෝසෝ භගවා බෝධ්‍යාමි ධම්මං දේසේති දන්තෝසෝ භගවා ධමතයාමි ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමතයාමි ධම්මං දේසේති තින්නෝසෝ භගවා තරණයාමි ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බාණයාමි ධම්මං දේසේති බුදු කෙනෙක් බුදු වෙන්නේ තමන් මේ ධර්මයේ දැනගෙන තමන් සම සන්තෝෂෝ සමතේට පත් වෙලා අනිමු අනික් අයගේ සන්තෝ සමතේට පත් කරන්න. දන්තෝ තමන් දමණය වෙලා අනික් අයවත් දමණය තින්නෝ තරණය කළා තමන් අනික් අයවත් ඒගොල්ලෝ කරන්න. ඒ වගේම පරිනිබ්බුතෝසෝ භගවා පූර්ණ වශයෙන් මේ බාන් තුන කපලා පරිනිබ්බාන. නිබ්බාන කියන්නේ බාණේ වලින් නිදහස් වීම. බාන්තුන කපලා නිදහස් වෙලා අනුන්ගේ බානුත්තුන් ඒ බාන්තුන කපා දාන්න අනික් අයට මේ ධර්මයේ දේශනා කරා. මොකද්ද හැම වචනෙම තියෙන්නේ ධම්මං දේසේති. වෙන ක්‍රමයක් නැහැ. වැන්දලා බුදලේ ඇදලා පැතලා ඔය කරන්න ආදින එක මහායාන දර්ශනය. වැන්දලා බුදලේ ඇදලා පැතලා හරියන්නේ නැහැ. ඒක උපකාර වෙනවා කාටද? ලොන් මොන්ටිසෝරියේ ඉන්න පහළ බාලාංශ ඉන්න දරුවන්ට වගේ මේ බෞද්ධයාට ඒක ඕන ඒක හොඳයි ඒක යහපත් ඒක පාලකයන්ට ඕන ඒක පාලකයන්ට පොලිසි ගානක් අඩු කරන්න පුළුවන් ඔය පංචශීල පද ආරක්ෂා කරන මිනිස්සු ඉන්නවා ඒක ඕන ඒක හොඳයි හැබැයි නිවන් දකින්න බෑ ඒක බෑ ඒක නිසා මහායාන බුද්ධාගම හොඳයි පැවැත්ම හොඳ යහපත්සේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන නිවනට නිවනට නම් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ නිවැරදිව තේරුම් අරගෙන තමන්ගේ හිත තමන් විසින් වර්තමාන මොහොත තුළ තමන් හිතෙන්
හිතට එන අරමුණු පිළිබඳව හරියට දැනගෙන ඔය කියපු කරුණු සියලුම දේ තමන් විසින් කරගත හැකි කරගත යුතුයි ඒ අනුව තමන් ආත්මාර්ථවාමි වෙන්න වෙනවා නිවන් දකින්න තමන්ගේ නෝනාත් එක්ක මහත්යත් එක්ක නිවන් දකින්න බෑ දරුවොත් එක්ක අම්මලා තාත්තලාත් එක්ක නිවන් දකින්න බෑ ඒක සම්බන්ධයක් ඒක සම්බන්ධයි हरिम लोकुद्यापस्सना क्रियाकारी वीम अनुस्सति वैडीम क्रियाकारी वीम मुखाद දැන් මේ මෙන්න මේ වගේ උදාහරණයක් ගන්නම් මම. ඔයාගේ හිතට ඇහැට දැක්ක තරහකාරී. දැන් තරහකාරය දැක්ක ගමන් මොකද වෙන්නේ? අර පටිඝානුසය අලුතෙන් උපදිනවා. දැන් මේ අලුතෙන් උපදින එක ඔයාට අර තරහකාරය දැක්ක ගමන් මූට ගහන්න ඕනේ, මූට නඩු දාන්න ඕනේ, මූට විරුද්ධ වෙන්න ඕනේ, මූට එකට එක කරන්න ඕනේ, කොනිටන්න ඕනේ, රවන්න ඕනේ, උරවන්න ඕනේ, වචනෙන් බනින්න ඕනේ කියන එක මොකද්ද? අර අනුසේ ඉපදීම නිසා අලුතෙන් ඔය ගින්දර උපදිනවද නැද්ද? එතකොට අපි අර තරහකාරයව දැක්ක එක වරදක් නෑ. අපි කරන්න ඕනේ මොකද? අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද්ද? අපි ඒ පුද්ගලයාටත් අනුකම්පා කරලා මගෙන් යම් වරදක් ඒ පුද්ගලයාටත් වෙන්න ඇති මම ඒ පුද්ගලයාටත් මෛත්‍රී කරන්න ඕන මගේ හිතේ තියෙන ඒ පුද්ගලයාගේ තරහ කෙරෙහි තියෙන මේ තරහ නිච්ච වෙලා මේක නිච්ච වුණොත් තමයි මම පෘථග්ජන පුද්ගලයෙක් හැටියට සුඛ සුභ සුව අත්ත කියන තත්වයට පත් වෙන්නේ සම්බන්ධයක් ඇති වෙන්නේ ඒ නිසා මේක මේ මෙත්ත අනුස්සතිය වඩලා අනුස්සති මෙත්ත අනුස්සති අපි මෛත්‍රී කරලා ඒ පුද්ගලයාගේ අර අපේ හිතේ තියෙන කහට කෙලස් ගතිය සමතේකටපත් කරගෙන අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කරලා ඒ තරහ නැවත යනි උපදින්නේ නැති ආකාරයකට නිබ්බිදා කියන தത്വෙටපත් වෙන්නේ විරාගා කියන தത്വෙට නොඇලෙන්නේ නිරෝධා කියන தത്വෙට පත් වෙලා රවුම් ගන්න හොඳ නැහැ. පටිනිසග්ග කියන தത്വෙ කපලම අයින් කරන්න ඕන. උපාදානය කරගත් තරහ උපාදානය කරගෙන තියෙන. ඒ වගේමයි රාගය. ඒ වගේමයි ද්වේෂය. ඒ වගේමයි මෝහය. එන එක දැන් සංසාර පුරුද්දක්. මේක ඉවසලා විමසලා බලන එක තමයි අපි දැන් මේ භාවනාව. තේරුණාද? දැන් අපි ඔය එන එකට වහල් වෙනවා කියන්නේ හිතට වහල් වෙනවා හැඟීමට වහල් වෙනවා අපිට ප්‍රිය දෙයට වහල් වෙනවා අප්‍රිය දෙයට ගැටෙනවා ඒක හරිද ඒක හරි නෑ ඒක හරි නැති බව දන්නෝ ඒකේ තියෙන හරි නැති බව දැනගන්න මේ ආස්වාදයේ ලැබුව ආදීනමයක් තියෙනවා ආදීනමය තමන්ට ओ अनुंट हो अज्ञाता वा बहिद्धा वा अज्ञात बहिद्धा वा अहित कर अपाय हेतु लोक अंदुर साकाश मेक आधीन वंशांत देखा एक तीन भयानकम एक तमंगाव तीन नरक गति अब्बव तमंगाव तमम हदागन सर्पय तुन्ने बव देखा एक ने आशीषोपम सूत्र मैं सर्पय दूंदा को अरे क्यों ने विषघोर सर्पया देखने मोड़ा क्यों मुखद वो तमंगा तीन रागे द्वेष मोह आई मे वो पलंगुनाई ने मैं ये अहिंसक था तू अभी उम्र करोड़ තමංගාව තමන් හදාගෙන වඩාගෙන හොඳට හොඳයි ප්‍රියයි මනාපයි කියලා තියෙන ඔය සර්පය තුන් දෙනා මොනවාද රාගය ද්වේෂය මෝහය ප්‍රිය දෙයට ඇලීම අප්‍රිය දෙයට ගැටීම සහ ප්‍රියා ප්‍රියා අතර සංසන්දනය කි වෙන මොකක්වත් එනිදා දැන් කාගාවද ඔය වරද තියෙන්නේ කාටද දකින්න බැරි තමන්
දකින්න තාක්කල් අර දසනේන පහතබ්බා වෙන්නේ නැ වෙන්න බෑ මග නැ මග්ගා මග්ග ඥානයක් නැ හැබැයි දකින්න පුළුවන් වෙන්නේ මේකේ යථාවාදී තථාකාරී ධර්මය යථා භූත ඥාන දර්ශනේ තමන්ට ලැබෙන්න ඕනේ මේක හොඳයි මේක නරකයි මේක කළ යුතුයි මේක නොකළ යුතුයි මේක මේක කිරීමෙන් තමන්ට හෝ අනුන්ට හෝ මේ වරද පාපයේ හිංගිය හිංසාව ලැබෙනවා මේක නොකිරීමෙන් ඒක මිදින්න ඕක තමයි දෝතාව ඕක තමයි සුපරිවයි එළවක් අක්කත් මේක තමයි සම්මුතිය මේක තමයි සංදේශනා සම්බන්ධයක් උපත ලැබුවොත් ණයගණ දිනුවකට බැඳිනවද නැද්ද බැඳිනවා සම්බන්ධේ සංවිසංකල විසන්දිකල සංකාර විසංකාරකල සන්දි විසන්දිකල අර සම්බන්ධයෙන් ණයගණ දිනුවේ මිදී නිදහස් වෙනවා මේ ණයගණ දිනු තියෙන කාල කාරකල් සංසාරයි ගමන යන්නේ ඒ තමයි අනේක ජාති සංසාරෙන් ගාතාවේ තියෙන ඔක්කොම මේ සන්දි විසන්දි කිරීම සංකාර විසංකාර කිරීම සංවට්ටු විවට්ටු කිරීම වෙන මොකක්වත් නැහැ අනුසය න අනුසය කිරීම මේක අනුන්ගේ කරන්න පුළුවන්ද කාට හරි මට පුළුවන්ද ළව එක්කෙනෙක් ගවත් කරන්න බෑ මට කියන්න පුළුවන් දැනුවත් වීම සඳහා දැන ගැනීම සඳහා මෙන්න මේක හොඳයි මෙන්න මේක නරකයි ඕන කෙනෙක් පුළුවන් නම් කරගන්න බැරි නම් අතරමං වෙලා යන්න මට ඒක වෙනස් කරන්න බෑ දැන් බුදුහාමුදුරුවෝ අල්ලපු වැටේ හිටියා චුන්ද සූකර එක දවසක් බුදුහාමුදුරුවෝ බණ කිව්වද එපැයි කිව්වද මම බුරු මරන්න නෑ එහෙම කියන්න ඕනෙත් නෑ කියන්නත් බෑ අපිට වැඩක් නෑ මේක අහන මිනිසුන්ට විතරයි මඟ පෙන්වීමක් විතරයි හොඳ දේ කළොත් කිසි දවසක නරක ප්‍රතිඵලයක් එන්නේ නැහැ. නරක දේ කළොත් කිසි දවසක හොඳ ප්‍රතිඵලයක් කීම අබබ්බෝ. අබබ්බෝ කාතුන් කියලා අර තියෙන දේ නේද? බබ්බා බබ්බ. දෙපැත්තක් තියෙනවා හැමතැනම. හැම බුද්ධ දේශනාවේ වචනයකම දෙපැත්තක් තියෙනවා. දැන් මොනවාට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඉතින් දැන් හතට හතයි කාලෙට විතර දැන් මේ දවස් හෙට උදේ එහෙමනම් අපි උදේ වැඩසටහන පිළිබඳව මෙතන මේ මහතු දාලා තියෙනවා උදේ ආයමාරට හතට අතර වෙලාවක ඊටත් පෙර දැන් අර පිටින් එන මේ පින්වතුන් කීයට විතර ඉඳන්න අට අපි සාමාන්‍යයෙන් ඉතින් අර දැන් අටසිල් සමාදන් කරවන්න ඕන සම්මතයක් හැටියට මුලින්ම ඒක කරන්න බලාපොරොත්තු වුණේ පාන්දර පහට හයට වගේ. කමන්නයි ඉතින් ආව ගමන්ම පළමු කොටම එමුනම් සිල් සමාදන් කරවලා ඊට පස්සේ හිල් දාන්නේ පිළිගන්වලා ඒ විවේක කාලයෙන් ඉතුරු ටික අඩු කළා මේ පිළිබඳව මුලින්ම හැඳින්වීමක් අද කරන්න තිබිච්ච එක හිට කරලා ඉතිපස්සේ මේ මේ ත්‍රිපිටකයේ තියෙන භාවනාවට අදාළ කරුණු හැකි හැම අවස්ථාවෙම හැම තැනකින්ම අරගෙන මේ දැනගති යුතු දේ සහ කරගති යුතු දේ ප්‍රායෝගිකව කරන්න මෙතෙන්දි පුහුණුවක් ලබා දෙනවා. එකයි කරන්නේ. ඒක හැබැයි මේ ජීවිත කාලයටම ගෙදර ගියයි කියලා නවත්තන්න බෑ. මෙතන ඉන්නකොට කරගන්න දේ දැන් සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානයක ඒ දවස් හතේ කරගන්න දේ ගෙදර ගිහිල්ලා කරන්න බෑ. හැබැයි මේ භාවනාවේ එහෙම එකක් නෑ. අපි කරන්න පුළුවන්, කරගන්න පුළුවන්, කළ යුතු දේවල් තමන්ට, අනුන්ට, ගෙදර අයට සම්පූර්ණ තමන් වෙනම පුද්ගලයෙක් බව අර හිටපු පුද්ගලයා නෙමෙයි ඊට වඩා බොහොම සාධාරණ බොහොම යහපත්
පුද්ගලයෙක් බවට තමන් පත් වුන බව දැන් මේ භාවනා වැඩසටහනට සහභාගී වූ සියලුම දේ වෙන එයාගේ ගෙවල් වල ආය පාව කියනවා මේ භාවනා වැඩසටහනට ඇවිල්ලා ගියේ අර හිටපු පුද්ගලයා නෙමෙයි ඊට වඩා හුඟක් වෙන ආකාරයකට සාධාරණව උපේක්ෂා සිටින් කටයුතු කරන පුද්ගලයෙක් ඒ තත්වයට පත් වුනේ නැත්නම් අර ආපු පුද්ගලයාම ඊටත් වඩා නරක වෙලා යනවනම් මේ භාවනාවෙන් වැඩක් ඒක බුද්ධ භාවනාවක් නෙමෙයි ඒක භාවනා ක්‍රමයකුත් නෙමෙයි ඒ නිසා දැන් තමන් ගෙතරත් එක්ක ඉන්න ඕනේ ලෝකේ ඉන්න ඕනේ ජීවත් වෙන්න ඕනේ රසාවක් කරන්න ඕනේ ගිහියා නොයෙකුත් ආකාරයේ ව්‍යාපාර රසාවල් කාර්යයන් ක්‍රියාකාරකම් කරන්න ඕනේ ඒවා කරන ගමන් මේක කරන්න පුරුදු වෙන්න ඕනේ නැතුව ඒව නොකර ඒව අත්තර දාලා සුමානයක් භාවනා මැදත්තාන්න ගිහිලා ඔක්කොම ලෝකෙම අමතක කළා හරියන්නේ නැහැ ඒක වැඩක් ඒ වගේම මෙතෙන්දී සොයන් සංවරයක් සොයන් සිටිවිල්ලක් දැන් තමන් විසින්ම තමන්ගේ මේ ඉන්ද්‍රිය සංවරය කරගන්න පුළුවන් වෙන තත්ත්වයට තමන්පත් වෙන්න ඕනේ තමන් සකස් වෙන්න ඕනේ වෙන කාටවත් මේක අල්ලන්න බෑ තමන්ගේ ඇහැ අසංවරද සංවරද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් තමන්ට සංවර වුණොත් යහපත් බව තමන්ටයි ඒ යහපත අසංවර වුණොත් තමන්ටයි ඒ යහපත ඒ වගේ තමයි අනිකුත් ඉන්ද්‍රිය ඇහැ කන නාසය දිවකය මන තමයි මේ සංවර කරගත යුතු මේ සංසුන් කරගත යුතු මේ සංසිඳවා ගත යුතු මේ සං මා කියන තත්ත්වයට පත් කරගත යුතු නැතු වෙන මොකක්වත් එතකොට අඩු ගානේ තමන්ගේ ගෙදර ඉන්න මේ භාර්යාවට පුරුෂයා හැකවත් ඇහැ කන නාසය දිවකය මන තමන්ට සංවර කරන්න බෑ සංවර කරලා වැඩකුත් ඒගොල්ලෝ ඒ ඕනෙ විදිහට ඉදපුවා හැබැයි තමන් එවන් සැලෙන්න හොඳ නැහැ ආදර්ශමත් වෙන්න ඕන මේ භාවනාවට ගිය පුද්ගලයා මේ මෙහෙම දැන් සංවර තත්වයට මේ උපේක්ෂා සිතින් කටයුතු කරන්න පුළුවන් තත්වයට ඉන්නවා කියන එක තමන් විසින් ආදර්ශමත් වෙන්න ඕන තමන් විසින් පෙන්නුම් කරන්න ඕන අනික් අයට ඒකට එතකොට ඒගොල්ලත් එක්ක භාවනාව වැඩසටහනට එහෙම නැත්නම් ඒගොල්ලොත් හැදේ එනිසා දැන් මේක කියලා දීලා විතරක් කරන්න බෑ ආදර්ශයෙන්ම පෙන්වන්න ඕන මම මේ භාවනාවෙන් ඉගෙනගත්ත දේ මෙන්න ප්‍රායෝගිකව අද යෙදෙද්දි හෙට කාර්යාලයේදී වැඩපොළේදී සෑම දිනකද තමන්ගේ අර සේවිතබ්බා සූත්‍රයේ තියෙන ඔක පියවර හතර තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. සම්මාසෙන් මේ පහුගිය දවසේ කර ධර්ම දේශනා කරන වෙලාවේ මම ආනේ කියා. මේ ආනාපාන සති භාවනාවේ ආන ආපාන ආන කියන්නේ සිහිය ගන්නවා ආපාන කියන්නේ ආපස්සට පිට කරනවා. මේ ඉගෙන සිහියෙන් ඉඳීමෙන් කරන භාවනාව කියලා තමයි ඒක හෙටවන් කියන්න මේ දීගංවා අස්සසන්තෝ දීගංවා පස්සසන්තෝ රස්සංවා කියන එකේ මොකද්ද ධර්මාර්ථය මොකද්ද ලෞකික අර්ථය මොකද්ද අද පනවගෙන තියෙන පරිවර්තන අර්ථය බුදුහාමුදුරුව අදහස් කළ අර්ථය මොකද කියලා ඒ විතබ්බාසේ විතබ්බා සූත්‍රයේ තියෙනවා. ඒ අනුව ත්‍රිපිටකයේ කරුණු වලින් මිසක් මේ මට ඕන විදිහට කියනවා නෙමෙයි. ඒක ඒවා මම විග්‍රහ සහිතව විස්තර සහිතව ඔක්කොම ප්‍රායෝගිකව කියනවා. පැහැදිලි කරනවා. ඒවා නොකර මේ එහෙම එකකුත් තියෙනවා. බුලන්ඩල්ලට බලලා ඒක ප්‍රාණයාම භාවනාවක් ඒක වායෝ කසින. කසින භාවනාවක්. එම එකක් තියෙනවා ඒකෙනුත් සම්මතයට පත් වෙනවා අර වෙන්ඩෝල් මහත්තය කියපුවාගේ තදංගම විස්කම්මන වශයෙන් සම්මතයට පත් කිරීමක් තියෙනවා ඒකේ මොකක්වත් ක්‍රියාකාරකමක් නැහැ මේ තමන්ගේ හුස්ම රැල්ලට බලාගෙන ඉන්නවා හැබැයි කෙලෙස් මුල් එහෙමම යටපත් වෙනවා හැංගිනවා නිද්‍රාවට
කොයි වෙලාවෙ හරි ආයිචරයක් මතුවෙනවා. අර ගල් දැම්මහම අර ලිලේ වතුර බොර වෙනවා වගේ. ඔය එක විග්‍රහ ගන්නකොට හෙට මේක ඉතින් දැන් තව සමස්තයක් ඔක තමයි දැන් සමස්තය කතා කරන මාතෘකාව ඒ මාතෘකාව අපි ඇත්ත වශයෙන් මේ ඒකායන මාර්ගයේ විග්‍රහ කරපු මහා සතරාතිපට්ඨාන සූත්‍රයේට මුලච සූත්‍රයක් තියෙනවා. මුලච සූත්‍රය මොකද්ද? ආනපාන කියන්නේ සේවිතබ්බා අසේවිතබ්බ. ඒ සූත්‍රය නොදැන අද ලංකාවේ ලෝකේ කොහේවත් කිසිම දේශකයන් වහන්සේ කිසිම ධර්ම දේශනාවකදී ඔය කියන සූත්‍රය දේශනා කරන්න බෑ, දේශනා කරන්න නෑ. මොකද හේතුව? මාතෘකාව තියෙන්නේ පටලෝල. මොකද්ද මාතෘකාව දන්නවද? සේවිතබ්බා සේවිතබ්බා සූත්‍රය. ඒක දුවතාවේ. ඒක තියෙන්නේ සේවිතබ්බා අසේවිතබ්බා. දැන් සුවාසුව දහසක් කිව්වහම මේක තියෙන්නේ සුව අසු සේවිතබ්බා අසේවිතබ්බා එක වුණාම අයන්න ලොප් වෙනවා. දැන් පල අපල පල අපල කියනවා. මේ දෙපැත්ත අයන්න ලොප් කරනවා. මාගදී භාෂාවේ හැම තැනකම අයන්න ලොප් කළා තියෙනවා. පිරි අපි පරිඥාතම් පරිඥා පිරි සිඳ දකින්න ගුවන් පිරි අපිරි දෙකම සිඳි එකක් නෙමෙයි. පිරි විතරක් සිඳලා හරියන්නේ අපිරි එකක් සිඳි. පින් පව් ඔව් පින් එක දැන් කිව්වේ පුණ්‍ය පාප පහිනස දෙකම දෙකෙන් එකක් හෝ ශේෂයක් හෝ තිබුණේ නම් නිවනක් නැහැ. ඇලීම ගැටීම කියන්නේත් ඒක. ඇලීම ගැටීම කියන්නේත් ඒක. රාගය ද්වේෂය කියන්නේත් ඒක. ඔක්කොම දෙපැත්තක් තියෙනවා. ලාභ අලාභ හොඳ නරක දිග කැටි කියන්නේ ඒකත් එකක්. කළු සුදු කියන්නේ ඒකත් එකක්. දැන් කළු කියලා එකක් නැත්නම් සුදු කියලා එකක් කියන්න බෑනේ. දිග එකක් නැත්නම් කැටි එකක් තියෙනවා. හොඳ එකක් නැත්නම් නරක එකක් තියෙනවා. නරක එකක් නැත්නම් හොඳ එකක් තියෙනවා. මේක දෙපැත්තක් තියෙනවා මේ ලෝකෙ. මේ දෙපැත්ත සම්පූර්ණයෙන්ම බුදු දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ විනාශ කළා. කොම්බුවක් දා. කොම්බුවක් දාල වෙනස් කළේ. ඒක තමයි මේක බුදුම කියන්නේ. දැන් ද්ව තා අනුස්සතිය ලෝකපාලක ද්ව ධර්මය. ද්ව ධර්මයක් මොකද්ද? ද්ව ධර්මයේ ලැජ්ජා බය හිරි කොට ලෝකපාලක ධර්මතා දෙක. දැන් අපි මේ මෙතන මේ ඔක්කොම අනු ගැනගෙන ඉන්නේ ඇයි? මේ ලැජ්ජා බය තියෙන නිසා. මේ හිරියොත තියෙන නිසා. මේක තමයි ලෝකපාලක ද්ව ධර්ම. දැන් මේකට කොම්බුවක් එක්කව කළා මොකද කිව්වේ? අර දැන් ජාතකයකුත් හදලා තියෙන්නේ. දේව ධර්ම. ඔක දේව ධර්මයක්ද? ඔක දෙවියන්ගේ ධර්මයක්ද? නෑ. මේක මිනිසුන් විසින් මේ ලෝකේ යහපත් හොඳ මිනිසුන් හැටියට මේ සමාජ සම්මත පිරිසිදු මිනිසුන් හැටියට ජීවත් වෙන්න නම් දැනගත යුතු ද්වතාවය. හිරි පොත. දැන් මේක ද්වතා අනුස්සතිය. අපි මේක මේ දෙපැත්ත බලන්න ඕන. හොඳ නරක. සුව අසුව. අන පාන. අස පස්ස. ලාභ අලාභ. යස අයස. ඔක්කොම දෙපැත්ත. මේ ද්වතාවය අනුස්සති කරන්නේ කිරීමයි මේ දෙපැත්ත. මේක අර ත්‍රිපිටක පරිවර්තනය කරපු පුද්ගලයෝ පුතඥාන පුද්ගලයෝ කොම්බුවක් දැම්මේ. දැන් මොකද වුනේ? දේවතා අනුස්සතියක් කරනවා. දෙවියන්ට පුළුවන් අපිව පාලනය කරන්න. අපේ කෙලෙස් අයින් කරන්න. දෙවියන්ගේ කෙලෙස්වත් අයින් කරන්න බැරුව දේවතා අනුස්සතිය කියන එක මාගදී භාෂාවේ තියෙන්නේ ද්වතා අනුස්සතිය. විසුද්ධි මාර්ගයේ ලිව්ව දෙවියන් දේව ආගමට සම්බන්ධ කළා දේවතා අනුස්සතියක්. විසුද්ධි මාර්ගයේ තියෙන එක ත්‍රිපිටකේ දාගෙන ද්වතා අනුස්සතිය පරිවර්තනය කළා. නමුත් ඒගොල්ලන්ට මේ ද්වේදා විතක්ක සූත්‍රය පරිවර්තනය කරන්න බැරි වුණා. නෑ නෑ. ඒක තමයි මහායාන ධර්මයේ
උපනිෂද් ධර්මයේ මූල හරය. ඒක තමයි කරුමේ. මෙහෙමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මාගදී භාෂාවෙන්. මාගදී භාෂාව කියන එකට අකුරු නැහැ. ඒ මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ මග අදි ධර්මය. ඒ කියන්නේ මොකක්ද? අධිගමයට මග පෙන්වන ධර්ම. මග අදි. අධිගමය කියන්නේ මග ඵල. මගඵල ලබන්නට උපකාර වන බුද්ධ භාෂිතය තමයි මාගදී භාෂාවෙන් දේශනා කරන්නේ. මේ මාගදී භාෂාවට අකුරු නැහැ. අකුරු තිබුණෙත් නැහැ, ඇත්තෙත් නැහැ. කියන්නත් බෑ. ඊට පස්සේ මේ අකුරු නැති භාෂාව වනපොත් කරගෙන කටින් කට අවුරුදු 456ක් ගෙනාවා. ඊට පස්සේ මේ රටේ ලොකු න්‍යාන්සායක් ඇවිල්ලා බැමිණි සායක් ඇවිල්ලා ඒ බුදුහාමුදුරුවන්ගේ දේශයේ බුද්ධ දේශයේ ජම්බුද්දීපයේ තිර වතුර නැති වෙලා වැටගියයිස්ම බිබී මේක කොහොම හරි පාඩම් කරගෙන ආවා. ඒක ඊට පස්සේ මේ ලේඛන ගත කළා මොකින්ද මොන අකුරෙන්ද නෑ සිංහල භාෂාව. දැන් අර අවුරුදු 56ක් මේක පවත්වාගෙන එන්න බුදුහාමුදුරුව දේශනා කරපු භාෂාව ගෙය්‍ය ගාථා හැටියට පරිත්ත මේ හැටියට අපි සකස් කළා. පේලි හැටියට පවත්වාගෙන එන්න පුළුවන් විදිහට පෙළ ගස්සලා සකස් කළා දහම. ඒ සකස් කළ දහම පෙළ දහම. පේලි හැටියට සකස් කරපු දහම පෙළදාම. පෙළදාම තමයි දැන් යේ ධම්මා හේතුප්පව තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චේයෝ නිරෝධෝ එවං වාදී මහා සමන. මේක තියෙන්නේ පේලි හතර. මොකද්ද මේ පේලි හතර? මුළු සංදේශනාවම මේ පේලි හතර තියෙනවා. එවං වාදී මහා සමන. මොකද්ද? තේසං චේයෝ නිරෝධෝ තේසං හේතුන් තථාගතුන් මේ භාග්‍යතුන් වහන්සේ අවුරුදු 45ක් මුදුනේ දේශනා කළේ මේ සං කියන හේතු තුන රාගය ద్వේෂය මෝහය නිසා හේතුන් පටිච්ච සම්භූතං වෙන හැටි. ඊට පස්සේ දේශනා කළේ අනිත් පැත්ත. මොකද්ද? සං නිරෝධ කරන හැමදේ නිරෝධ කරන හැටි. ඉතින් ඒක සංදේශනා. මේක දැන් ඔය ගාථාව ගත්තාම පොත් පිටු ලක්ෂක පොතක් ලියන්න පුළුවන්. මේ මුළු ඔක්කොම හැමතැනටම ඔක්කොම යොදන්න පුළුවන්. ඉතින් එහෙම ධර්මයක්. ඊට පස්සේ අර පේලි ලිව්වට පස්සේ මේක පෙළ දහමනේ ලිව්වේ. ඒ දහමට ලිව්ව භාෂාව තේරුම් ගන්න බැරුවා පාලි දහම. පාලි භාෂාව. ඊට පස්සේ ඒක කවුරුත් පිළිගත්තා මේ පාලි භාෂාව. ඇයි මේකේ තියෙන සිංහල අකුරු වුණාට සිංහල වචන මාගදී වචන. ඒක තේරුම් ගන්න බැරිුණා පස්සේ කාලික ධර්ම අවබෝධයක් නැති පුද්ගලයෝ. ඒකින්ද ඒක පාලි භාෂාව පාලි නම් එච්චර. දැන් ওই ප්‍රශ්න ආයිසරයක් හෙට එන පිටසත් ආ ඒකින්ද ආයි කියන්නේ. ඒකයි වෙන්නේ. හොඳයි දැනගන්න සුද්ධ කරගන්න. ඒ කියන්නේ ඒකනේ සුතං සුසුතං බහුසුතං. සුතදර වෙන්න නම් සුතං සුසුතං බහුසුතං. එතපස්සේ සුතදර. සුතදර වුණාම විචතා. විචතා වුණාම පරිචිතා. පරිචිතා වුණාම මනසිකරෝ. මනසිකරෝ වුණාම විප්පටි යුත්තා.
වෙන්කල යුතු දේ වෙන් කළ අයින් කරන්න ඒ අනුව පරික්‍රයා කියන තත්ත්වයට පත් වෙනවා මේ මෙච්චර හොඳ ගැඹුරට ලස්සනට හදාගෙන මේ භාෂා ලංකාවේදී හැදෙන පාලි භාෂා වෙන කොහේවත් හැදුවේ වෙන කිසි තැනක හදලා තියෙනවා සිව්හෙළ බෞද්ධ තිබ්බයන් හරි සිව්හෙළ කියන්නේ මොකද හතර හෙළවක් හිටියා නාගහෙළේ දේවහෙළේ යක්ෂහෙළේ කුම්භාණ්ඩේ බෞද්ධ කියන්නේ බව උදුරා ගමන්නට රාග බව ද්වේෂ බව මෝහ බව උදුරා ගමන්නට බුදුහාමුදුරුව සිව්හෙළයාට දේශනා කරපු ධර්මයි සිව්හෙළ බෞද්ධ සිංහල බෞද්ධ නෙමෙයි සිව්හෙළ මේ සිව්හෙළ කියන එක පස්සේ කාලේ එනකොට සිංහල වුණා. ඒකයි අර කටවචින් සිව්හෙළ කියන්න බෑනේ අල්වැයන්නක් කියවෙන්නේ නැහැ සිංහල වුණා. ওই කාලෙන් කාලෙට වචන මේ කියවන්න බැරුව ඒවා කටට රළු නිසා බුදු බව ලබා ගැනීම බුදු පසේ බුදු මහරහත්කෙන් තුන්තරා බෝධියම ලබා ගන්න දස පාරමිතා සම්පූර්ණ කළ යුතුයි කළ යුතුමයි කියලා පාරමිතා උපපාරමිතා පරමර්ථ පාරමිතා වහන්සේ කියනවා ඒවා අවශ්‍ය නැහැ කියලා අවශ්‍ය නැහැ මෙතන ඉන්න මේ පින්වත් පිරිස කාටද කියන්න පුළුවන් ඔය පරමර්ථ ඔක්කොම පාරමිතා පිරුවේ නැහැ කියලා හැබැයි එක පාරමිතාව පුරලා නැහැ අනිත් නමෙන් පුරලා තියෙනවා මොකද තියෙනවා පුරලා තියෙනවා ඒක තමයි ඒවා පුබ්බේතගත පුණ්‍යතා ශක්තිය දැන් අපි තවත් මේ පිරු පාරමිතා තව තවත් පුරවලා හිටියා. ඉතියාම හරියට. නෑ නෑ ඒ තව තවත් කතාව නෙමෙයි. දැන් මේක කලින් හැරත් මේ පාරමිතා පුරවලා තියෙනවා නේද? දැන් කලින් කියන්නේ ඉපදුන දවසින් ඉඳන් අද වෙනකම් පුරවලා තියෙනවා. ඉපදුන දවසින් ඉඳන් අද වෙනකම් අපිට දවස් 7කින් ඔය ඔක්කොම පුරන්න පුළුවන්. මේක දැන් පෙර කිව්වහම උබ්බේත කිව්ව මේ මොහොතට පෙර. දැන් මෙතෙන්ට මේ ආපු සියලුම මේ පින්වතුන් මේ මොහොතට පෙර මේ ජීවිත කාලේ ඔය කරලා නැද්ද? කරලා නෙමෙයි දාලා අහිලා තියෙන්නේ. ඒක තමයි පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය කිව්වහම මේ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය කිව්වහම මේ මොහොතට පෙර කරන ලද කවදාහරි සංසාරේ කරන ලද මේ ආත්මේ කරන ලද ආයුතු. අනිත් පාර එක පාරමිතාවක් පුරලා නැහැ තව. මොකද්ද පාරමිතාව පුරලා නැත්තේ? ඈ? පෙත්සා උපේක්ඛා බල උපේක්ෂා නෙමෙයි උපේක්ඛා ඒ උපේක්ඛා කියන එක උපේක්ෂා කියන එක වෙනසක් උපේක්ෂා කියන එක සංස්කෘත වචනයක් උපේක්ඛා ඒකාග්‍රතාවයට හිතපත් වෙන්නට එක අපි ඒකාග්‍ර කියන්නේ නිවන නිබ්බාන මේ කෙලෙස් බැමි තුන කපා දෙමීම නැමිති ඒකාග්‍රතාවයටපත් වෙන්න හිත හදාගෙන දැන් හැම තැනම තියෙන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා දැන් දස සත්ව බොජ්ජංගවල අන්තිම එක මොකද්ද උපේක්ඛා එතකොට ඒ උපේක්ඛා කියන මේ පාරමිතාව තදාංග විස්කම්මන සමුච්ඡේද වශයෙන් නෑ ඒක විග්‍රහ කරලා තියෙනවා සත්‍යසත්ත ඥානවල සංකාර උපේක්ඛා ඥානේ විග්‍රහ කරලා තියෙනවා පළමු වශයෙන්ම ගෙදර ඉන්න පුද්ගලයාට තියෙනවා ගේහ සිතං උපේක්ඛා දෙවනුවට තියෙනවා නෙක්කම්ම උපේක්ඛා මග හොයාගත්තා ඊට පස්සේ දසනේන සම්පන්න වූ පුද්ගලයාට තියෙනවා සේක උපේක්ඛා ඊට පස්සේ මග වඩන පුද්ගලයාට තියෙනවා අසේක උපේක්ඛා හරිය උපේක්ඛා එතකොට මේ උපේක්ඛා අපිට අනුකූභංගම අනුපූරක අනුක්‍රමිකයෙන් අපි මේ උපේක්ඛාසිත පුරුදු කළ යුතුයි පුහුණු කළ යුතුයි ඔය අපි දැන් මේ දැනුමෙන් මේ භාවනාවෙන් මේ සීලයෙන් මේ සමාධියෙන් මේ ප්‍රඥාවෙන් මොකද්ද කරන්නේ? ඔය උපේක්ඛාසිත ඔය සංඛාරයක් සබ්බේ සංඛාරා නිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මානත්තාති මේ තුන මෙනෙහි කරනවනේ
උපේක්ඛා සංඛාර උපේක්ඛා ඥානෙ ඇති වෙනවා මුංචිතු කම්මතා ඥානෙ පූර්ණ වෙනවා මුංචිතු කම්මතා සංඛාර උපේක්ඛා ඥානෙ නැතුව මුංචිතු කම්මතා ඥානෙ කියන්නේ තමන් මෙතෙක් සාරයි වටිනවා හොඳයි කියලා හිතපු දේ තීරණය කරලා දේ කැමැත්තෙන්ම මිදී නිදහස් වෙනවා දැන් මෙතෙක් කල් අපි රාගේ ප්‍රිය දෙයට ඇලීම හොඳයි කියලා දැන් ඒක කැමැත්තෙන්ම ඒකෙ මිදී නිදහස් වෙන්න පුළුවන් කරා අර වෛද්‍යකාරයන්ට නඩු දාන එක පාලි ගහන එක ශාප කරන එක වස්කල් කියන එක හොඳයි කියලා මෙතෙක් කලි ඒක දැන් කැමැත්තෙන්ම යථා භූත ඥාන දර්ශනයෙන් මේකෙන් අයින් වෙන්න ඕන ඒකෙ මිදී නිදහස් වෙන්න ඕන ඒක තමයි මුංචිතු කම්මතා ඥානෙ ඒක ඥානය බුද්ධ ඥානය ඒක නිවනට උපකාර වන අනිවාර්ය ඥානය දැන් තමන්ගේ හිතේ මෙතෙක් කල් හොඳයි වටිනවා සාරයි කියලා හිතපු දේ තමයි සංසාර එකෙන් මිදී නිදහස් වීම තමයි සන්දා විස්සං අනිබ්බිසං සම් තුනකින් වෙන් වෙනවා සන්දා විස්සං අනිබ්බිසං ඔය තුනේ තමයි අර ගාථාවේදී මේ ත්‍රිපරිවර්ත මේ තුන සං අසංකල සංකේ කරන්නේ ඒක තමයි තුන හොඳයි එහෙනම් දැන් ඉතින් එහෙමනම් නවත්තුමු ආද දැන් අතමාරයින් එහෙනම් කවුරුත් එක්කලා සාදුකාරයක් තියෙනවා හොඳයි මේ පින්නතුන් දැන් මේ පැය දෙකකට හිටු කාලයක් පැය එකකුත් විනාඩි 45ක් තරම් කාලයක් මේ තමන්ගේ ජීවත් වීම පිළිබඳව යහපත පිළිබඳව විමුක්තිය පිළිබඳව නිවන පිළිබඳව දැනගත යුතු යම් යම් දේවල් අහලා දැනගත්තා එනිසා තමන්ගේ හිතේ යම් භාවනාවක් යම් සංවර බවක් සංසුන් බවක් මෙතෙන්දිම ලැබුණා. ඉතින් ඒක නිසා මේක මේ බණ අහන ගමන්ම තමා බුදුහාමුදුරුවෝ බණ කියනකොටම තමා පුද්ගලයෝ ඔය දර්ශනේන සම්පන්න කියන තත්වයට පත් වෙලා තියෙනවා. ඒකට අවශ්‍යයි සද්දස්ස කුල පුත්තස්ස තත්වයට පත් වීම. ඉතින් ඒ සඳහා මේ සෑම පින්නතෙකුටම මේ ධර්මය අහන්න ඕන තේරුම් ගන්න ඕන භාවනාව කියන්නේ මොකද්ද සීලය කියන්නේ මොකද්ද සමාධිය කියන්නේ මොකද්ද සංසුන් වෙනවා සංවර වෙනවා සම්මා වෙනවා කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන ඒ සඳහා තමයි මේ කිව්වේ ඒ නිසා මේ පින්නතුන්ගේ සිත් කෙලෙස් වලින් බරිලලා තියෙන අවස්ථාවක කෙලෙස් වලින් පිරිසිදු වෙන්න මේ මාර්ගය මේ පහදා ගැනීම තමන් විසින්ම තමන්ම කරගන්න ඕන මට කරලා දෙන්න බෑ මට පුළුවන් වෙන්නේ කරන්න ඕන දේ දැනුවත් කරා ඒ දැනගන්න අවශ්‍ය දේ කියලා දෙන එකයි ඒ සඳහා මේ ධර්මයේ දේශනා කරේ ඒ සඳහා මේ යම් යම් උදව් කළ උපකාර කළ අපේ මේ සේනාපති ස්වාමීන් වහන්සේත් ඒ වගේම මේ නායක ස්වාමීන් වහන්සේත් අනිකුත් ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම අර මහත්මයා සමන්ත මහත්මයා අපේ උපුල් මහත්මයා ඒ වගේම කොළඹින්නම් පැමිණි බොහෝ මහත්තුරු ඒ වගේම මේකට සම්බන්ධ වුණු දායක මහත්තුරු ඒ දානමාන දීලා අපෝපස්ථාන කරපු ඒ සියලුම මහත්තුරු සියලුම පින්වතුන් යම් ආකාරයක උදව්වක් උපකාරයක් පරෝපකාරයක් හැටියට කළා නිස්සරණ අධ්‍යාසයෙන් කළා අපි ඒ හැම කෙනෙකුටම අපි පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ පුණ්‍ය ශක්තියේ හේතු කොටගෙන ඒ අයටත් මේ යථා භූත ඥාන දර්ශනය ලැබේවා ඒ අයටත් මඟපල් ලබන්නට මේ පින හේතු ආසනා වේවා කියලා සාදුකාරය දෙනවා මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න ඉස්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාජමී සම්බදම් සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාජමී සම්බදම් පුඤ්ඤසං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඥාතීනම් වූතු සුපිතාහුතු ඥාතයෝ ඉදං මේ ඥාතීනම් වූතු සුපිතාහුතු ඥාතයෝ
इदं वो ज्ञाति नंगो तुष्टा इमिना पुण्यकर्मेण मामे पाल समागम सतन समागम हो दुयावनि पान पति।